බුදුරුවනට සැමදා බුදුහිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ නමස්කාර වේවා සංගරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු අපට මේ ධර්ම විනය කියා දීලා අපව පැවිදි කළ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඒ වගේම අවසර මේ පුණ්‍ය භූමියේ වැඩ සිටින පින්වත් නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාගේ අවසර, පින්වත් සිල් මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වතුනි, දැන් අද මේ වැඩසටහනට ඕගොල්ලෝ ආවනි. සමහර කෙනෙක් ආවේ බස් එකේ නැගලා. එහෙම නේද? හා. සමහර අය ගෙදරින් වාහනේ මෙතන ගේට්ටු ගාවටම බස්සල ගියා. පිනානුව තමයි. නේද පින්වතුනි? එතකොට සමහර අයට ටික දුර පයින්ු තෙන්ට උනා, අර මලු ආදීදී කරේ දාගෙනනේ. ඉතින් පයින් එන්ට උනා. යද්දිත් එහෙම වේවිනේ. ඒ ඇවිල්ලා ඔබ මෙතන වාඩි වුණා. වාඩි වෙලා උදේවරුවේ පරිසරය වගේ නෙමෙයි, ටිකක් දවල් වෙද්දී රස්නි ගති වැඩි වෙනව නේද? ඊට පස්සේ මොකද උනේ? දානි අරගෙන පොඩි විවේකයක් ගන්න හම්බුනෙත් නැහැ. හාමුදුරුවොත් වැඩියා නේද? ඒකත් හිතෙන්න පුළුවන් කර්මයේ ස්වභාවයක් කියලා. නමුත් පින්වතුනි, දැන් අපිට පේන දෙයක් තමයි භාවනා කරන්ට කියලා වාඩි වුණාමත් වාඩි වෙලා ඇස් පියාගත්තට මේ හිත වද දෙනු. ඇයි තැම්පත් වෙන්නේ නැහනේ නේද? එහෙමත් පීඩාවක් විඳිනු. කාලය ගත වෙලා ඉවරනාට පස්සේ මොකද වෙන්නේ? ආහාර අරගෙන වැඩි වෙලා බණහන්ට හිටියාම නිදිමත අලසකමුණුත් එනවා. එතකොට මොකද වෙන්නේ? බෙල්ලත් කඩාගෙන වැටෙනවා. අහපව් උහුම ඇස් අරගෙන ඉන්නවා. අහපව් බෙල්ල කඩා වැටෙනවා නේද? හේතුවෙන්ට බිත්තියක්වත් නැහෙනි කියලා හිතෙන්නත් ඒකත් ඔබට දුකක් වෙන්න පුළුවන්. මේ හැම දුකක් දරාගෙනම බුදුරජාන් වහන්සේ බුදුබණත් අහගෙන ඉන්නවා නේද? අහගෙන ඉන්නවා. එතකොට ඔබට හිතෙන්න පුළුවන් නිවන ඒකාන්තෙම දුක හා මිශ්‍රද නේ? හිතෙන්න පුළුවන්. එක තැනක අහනවා රජ කෙනෙක් නාගසේන ස්වාමීන් මේ නිවන නම් ඔබ මොකද කියන්නේ? ඒකාන්ත දුකෙන් යුක්තද? ඒකාන්ත සැපතින්ද යුක්ත? ඒකාන්ත සැපතින් කිව්වා. එහෙම හිතන්න අමාරුයි කිව්වා. ඒයි කිව්වා. ඇයි? සක්මන් කරන්ට ඕනි. 12න් පස්සේ ආහාරයක් නේ නේද? ඊට පස්සේ පූති මුත්ත බේසද්ද ගන්න ඕනි. ඊට පස්සේ සක්මන් කරන්ට ඕනි. ඊට පස්සේ කැමති කැමති දයක් අඳින්න පළඳින්න නේ. ඉතින් මේ විදිහට නේ මේක ගත කරන්නේ තියෙන්නේ. ඒක මහා දුකක් නේ. එහෙනම් මම නම් කියන්නේ නිවන දුක හා මිශ්‍රයි කිව්වා. එහෙම කිව්වා. එතකොට රජුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහනවා ස්වාමීනාසී. රජතුමනි මොකද කියන්නේ කියලා ඇහුවා. රජ සැප කියලා එකක් නැද්ද කියලා ඇහුවා. තියෙනවා කිව්වා. ඒ රජ සැපද දුකින් මිශ්‍රද? නෑ නෑ, ඒක ඒකාන්ත සැපතක් කිව්වා. රජ සැප කියන්නේ. දැන් රජුරුවනි ඒක දන්නේ පින්නතුනි, අපි දන්නේ නෑ නේද? රජුරුව කිව්වා ඒකාන්ත සැපතක් කිව්වා.
රජුරු ඊට කලින් කියන මේ රූප ශබ්ද ගන්ධ රස පහසින් මිනිස්සු සතුටු වෙන්නේ. දුවා දරුව ගේ දොර හදලා කෑම බීම මොන හරි හොඳට හදන් කාලා බීලා වලල්ලක් චේන් එකක් දාලා බේස්ලට් එකක් නේද? එහෙම කරලානේ. එහෙම ආය සමහර අය කියනවත් එක්කනේ බේස්ලට් එකක් දෙන්නම් ඡන්ද දෙන්නත් කියලා එහෙමත් කියන අය ඉන්නවා. ඒ ඔබ ආස කරනවා කියලා දන්න නිසා. රජ්ජුරුවත් කියනවා ඉතින් ඒව ඕනිනේ. ඈ ඒව ඕනිනේ. ඉතින් ඒව නැතුව ඉන්නවා කියන එක හිත බලෙන් අර රබර් බෝලේ වතුර යට ඔබන් ඉන්නවා වගේ වැඩක් ඔබ හාසලා කරලා ওই නිවන කියන එක දුකක් නෙවෙයි කියලා දුකක් නෙවෙයි කියලා කිව්වා. දුක හා මිශ්‍රයිනේ කිව්වා. ඉතින් එතකොට තමයි රජ්ජුරුව මේ ස්වාමීන් අහලා තියෙන්නේ රයිතුමනි රජසැප කියලා තියෙනව නේද එකක්. ඔව් ඔව් කිව්වා. රජෙක් නෙමෙයි ඉන්නේ. රජසැප දුකින් මිශ්‍රා නෑ කිව්වා. සැපින් යුක්තයි කිව්වා. එතකොට රයිතුමනි හිටපු ගමන් කැරලි ඇති වෙනව නේද කියලා ඇහුවා. ඔව් කිව්වා. ඊතරෝ කැරලි මැඩපවත්වන්න ගියාම ගිරි දුර්ග හරහා පැන පැන දුව දුව අර මහා සේනා මැදට කඩා වැදීගෙන යුද්ධ කරන්නේ නැද්ද කිව්වා. එතකොට රජුර කියන රයිතුම මේ ස්වාමීනි නාගසේනියන් වහන්සේ ඊ ඔක්කොම කරන්නේ රජසැප හදාගන්නනි කිව්වා. එතකොට රජසැප හදාගන්න නම් ඊට කලින් කළ යුතු දේවල් ටිකක් තියෙනවා. ඒව කරල ඉවරුණාට පස්සේ රජසැප ඒකාන්තින් භුක්ති විඳින්න බැරිද? ඉතින් රයිතුමනි ඔබ කියන්නේ නිවන ලබන්න කලින් නිවන සොයද්දී විඳින්න ඕනේ දෙකක් නේ කිව්වා. ඒක නිවනටයි තී නෑ කිව්වා. නිවන කියන්නේ ඒකාන්තෙන් සැපතක් පින්නතුනි. ඒ නිසා ඔබ කල්පනා කරන්න ඕනේ උදේ නැගිටලා බස් එකෙන් බැහැලා පයින් ආපුවා. අර මල්ලක් කරේ තියාගෙන නේද පින්නතුනි. ඊට පස්සේ ගෙදරින් එළියට බහිද්දි දුවවරු දරුවෝ කෑ ගහනවා අදත් යනවාද? මේ වැඩ අර වැඩ තියන බලන්නේ නැද්ද? ස්වාමිවරු කෑ ගහනවා උහිලා යනවා මේවා ඔක්කොම දාල් දැන් මන්ද අතුපතු ගාල උවිල පිහෙල තියන්ට ඕනි නේද? ඒතර මේවා දරාගෙන නේද පින්නතුනි එළියට බහින්ට ඕනි. ඈ ඒ අතර සමහර අය හින්ට් පාස් කරන ඉරිසියාවට ආ දැන් සිල් ගන්නවා නේද? උහිගේ හැටි අපි නොදන්නේ නේ. එහෙමත් කියනවා. එහෙම නැද්ද පින්නතුනි? මේ හැම දෙයක්ම දරාගෙන තමයි කටයුතු කරන්න වෙන්නේ. එතකොට ඒ ASCII අර සුදු වැඳම ඇඳගෙන සිල් රෙදිත් අරගෙන කරේ මල්ලත් තෙල්ලගෙන බස් එකට නැග්ගහම කොන්දොස්තර කොළුවත් සද්ද දානවා පිටිපස්සට යනවලා පිටිපස්සට යන්න කියලා. එහෙමත් වෙනව නේද? බස් එක නවත්තන්න කියන තැන නෙමෙයි නවත්තන්නේ, මීටර් ගානක් එහාට ගිහිලා ඒවටත් බැන බැන අපි ඉන්නේ. එහෙම වෙනව නේද පින්නුත්? ඒතර කල්පනා කළ බාන්ට ඒ ඇවිල්ලා මෙතන හිටියාමත් ඔන්න රස්නේ දැනෙන්න පුළුවන්. නිදිමත දැනෙන්න පුළුවන්. මේ ගොඩක් දේවල් උපදිනව නේද? එතකොට හිතන්න පුළුවන් අම්මේ මේ ධර්ම අවබෝධයක් කරන්ට කියලා මේ විඳින දුකක් නේද? නමුත් පින්නතුණී ධර්ම අවබෝධ කරා යන්න කලින් මොකද්ද මේ? ඒක සොයද්දී අපිට විඳින්න වෙන කැපවීමක් මේක. මොකද්ද? විඳින්න වෙන කැපවීමක්. ඒ වගේම තමයි අහනවා ඒ නාගසේන සන්නාසි රජතුමනි ශිල්ප ශාස්ත්‍ර හදාරුවට පස්සේ හොඳට ඒකින් සැපතක් නැද්ද කියනවා. සැපතක් තියෙනවා කියනවා. ඒකනි ওই ආචාර්යවරු ශිෂ්‍යෝ ඉගෙන ගන්න. එතකොට එහෙමනම් ඒ ශිෂ්‍යයාට ඒ ආචාර්යවරයා කියන විදිහට කරන්ට වෙනවද නැද්ද කියලා අහනවා. අනුන්ගේ සිතකට තියෙන කැමැත්තට අනුව ශිෂ්‍යයාට කටයුතු කරන්න වෙනවද නැද්ද අහනවා. වෙනවා කිව්වා. ඒ කියන්නේ වතුරේක ගේන්ට ඊට පස්සේ ගුරු ආචාර්යින් මහසීගේ ඇඳ ආදිදී සකස් කරන්නට, පුටු මේස පිළිවෙලට තියන්නට, අතුපතු ගාන්නට, ඊට පස්සේ සිවුරු ආදිදී තියෙනවන හොදල කරලා දෙන්නට, ඊට පස්සේ උගන්නන වෙලාවට ඒ දේවල් සකස් කරලා, පුටුව සකස් කරලා, පැන් එක තියලා, කුටියට ගිහිලා ආරාධනා කරලා ඉවර වෙලා, ඊට පස්සේ ආචාර්යින් වහන්සේට වඩින්ට සලස්සලා වැඩ හිටියට පස්සේ නේද ආචාර්යින් වහන්සේ වඩිද්දි නැගිටින්න ඕනි, ඊට පස්සේ වඳින්ට කරන්න ඕනි, ඊට පස්සේ ආචාර්යින් වහන්සේ කියන දේවල් කරන්න ඕනේ, gedara වැඩ තියෙනව නේද? ඒතර ආචාර්යින් වහන්සේ මේව පාඩම් කරන්න, අරව පාඩම් කරන්න කිව්වම කරන්න ඕනේ, උදේ නැගිටින්න කිව්වම නැගිටින්න ඕනේ, වත් පිළිවෙත් කරලා ඉමිදුල්ල අතුපතු ගාලා පිරිසිදු කරන්න කිව්වම මේව කරන්න ඕනේ, ඊට පස්සේ දානශාලාවේ මේ දේවල් කටයුතු ලෑස්ති කරලා තියන්න කිව්වම මේව කරලා දෙන්න තියන්න ඕනේ, ඊට පස්සේ මේ විදිහට වත් පිළිවෙත් කරන්න ඕනේද නැද්ද ශිෂ්‍යයා? කළ යුතුයි. මේ පාත්‍රයේ අසවලාගේ අතට දෙනවා නෙවී කියලා ආචාර්යවරින් වහන්සේ කිව්වොත්
නොදීන්ට ඕනි. අසවලත් එක කතා නොකළ යුතුයි ඔබ කියලා ආචාර්යින් වහන්සේ කියනවා නම් බුදුරැණස කියනවා ආචාර්යින් වහන්සේගේ වචනෙට කීකරු වෙලා එයත් එක කතා නොකර සිටිය යුතුයි. ඒතකොට මේ ශිෂ්‍යව හික්මවනවා මේ ශිෂ්‍යෙක් මේ ගුරුවරයෙක්. එතන පිටවල හික්මවමින් තමයි මේ ශිෂ්‍යයා ඉගෙන ගන්නේ. ඒ යටහත් පහත්කම් ආදී දේ දක්වන්නේ. ගුරුවරයා සමග සමාසුනේ වාඩි වෙන්නේ නේ. ඊට පස්සේ ගුරුවරයා කැමතිනම් විතරයි තමන්ගේ පිටිපස්සෙන් පාත්‍රය අරගෙන දෙවෙනිය විදියට පැමිණෙන්න පුළුවන් වෙන්නේ. මේ ආදී ආචාර්ය වතක් පනවනු. ඒතරේ ආචාර්යවරයාගේ සිතුම් පැතුම් අනුව ශිෂ්‍යයා මොකද කරන්න ඕනේ? කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඇයියේ ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්නට. ඒ ඉගෙන ගත්තට පස්සේ ඔහුට ඒකාන්ත සැපතක් ලැබෙනවද නැද්ද? ලැබෙනවා කිව්වා. ඉතින් රජතුමනි, ඒ සැපත ලබා ගන්නට කලින් මොකද්ද කරන්න ඕනේ? ඊට කලින් කළ යුතු බොහෝ දේ ඇත කිව්වා. ඒ නිසා තමයි පින්වතුනි අපි මේ වෙහෙසක් ගන්නෙ. නැත්තම් අපි වැටෙන තැන හොයා ගන්න පුළුවන්කමකුත් නැහැ. පින්වතුනි, අද මේ දහවල් කාලේ අපි ඉගෙන ගන්න මේ බොහොම ලස්සන කරුණු ටිකක්. මේක අයිති වෙන්නේ මේ මිලිඳු රාජ ප්‍රශ්නෙට. මොකද්ද මිලිඳු රජුරුව කියන්නේ? ඔබ දන්නවා ඇලෙක්සැන්ඩ්‍රියා, එහෙ නැත්නම් ග්‍රීසියේ හිටපු රජ කෙනෙක් බොහොම කාලයකට කලින්. එතකොට මේ මිලිඳු රජුරුව දෘෂ්ටි වලින් ග්‍රහණ කෙනෙක්. මෙයා වාද විවාදී පැද්දෙව්වා. රහතන් වහන්සේලා පවා මේ ප්‍රදේශ වලින් බැහැරට වැඩලා තියෙනවා. ඔබ දන්නවා අරහත්වයට පත් වුණත් යම් යම් අයගේ හැකියාවන් වල වෙනස්කම් තියෙන්න පුළුවන්. දැන් තුල්ලපන්තක ස්වාමීන් වහන්සේ එකම ගාතාව මෙහෙණින් වහන්සේලාට කියලා තියෙනවා. එක දවසක් මෙහෙණි ආරන්නේදී මෙහෙණින් වහන්සේලා කිව්වනේ ආන් එනවා. අදත් කියයි මේ ගාතාව කියලා ඒ ගාතාව කිව්වා. ඒ දැන් කටපාඩම් මෙහෙණින් වහන්සේලාට. ඇයි භික්ෂුණීන්ට අවවාද කරන වාර්ය ලැබෙද්දී එකම ගාතාව. පද හතර ඒක කිව්ව වැඩියක්. දැන් ඇයියේ දැන් වත පැනවිලා තියෙනවනේ භික්ෂුණීන්ට අවවාද කරන්න. භික්ෂුණීන් කවදාවත් ඉන්නේ භික්ෂුන්ට අවවාද කරන්න එපා කියලා තියෙනේ. මොකද නැත්තම් ස්ත්‍රියක් කියන කෙනා මානියට ඉක්මනටපත් වෙනවා. මේ බුද්ධ ශාසනයට අනුතරක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි නිසා. ඒ පහත් කිරිල්ලක් නිවේ කලි ආරක්ෂා කිරිල්ලක් කරේ. ඒතකොට පින්වතුනි මේ සමාවෙන්න ඕනේ මෙහෙම කිව්වට. ඉතින් අපේ දෙමව්පියත් අම්මලත් කියන පිරිමි 1000ක් එක්ක මොකද්ද නඩුහබ ප්‍රශ්න විසඳ ගන්න පුළුවා. හැබැයි මොකද්ද ඒක කාන්තාව පරාණයක් එක්ක අමාරුයි කියනවා. ඇත්තද නැද්ද අපි කියපු ඒවා නෙමෙයි පින්නොතනි, කාන්තාවම කියපු ඒවා තමයි අපිත් මේ කියන්නේ. හොඳේ ඇත්තද නැද්ද? ඉතින් මේවා බුදුනුවණින් දැකලා නේ පින්නොතනි මේ අෂ්ටගරු ධර්ම ආදී හැමදේම පැනෙව්වේ නේද පින්නොතනි? ආ, එතකොට අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ ස්වාමීන් එහෙම කියනවා, දැන් බාණ්ඩාර භික්ෂුණි ඉස්සරහට පැනලා අරහිම කිව්වනේ අර භික්ෂුණීන් වහන්සේලා ඉස්සරහා. අර ස්වාමීන් වහන්සේට ඇහුණා. අරහත්ත්වයටපත් වෙච්ච කෙනෙක් නිසා හොඳ ආයේ ඉන්නේ නැත්ත වෙන කෙනෙක් ඉන්නේ නැහැ කියලා මෙහෙම වෙනවනේ. වැඩියා ඊට පස්සේ මොකද කළේ? තිනේ ඉන්න තැනම අහසට පැන නැග්ගා. අහස ඉඳගෙන ඉර්ධි පාමින් අරගාතාවම කිව්වා. කියලා තමයි වැඩියේ. ඒ පාර තමයි සද්ද නැතු හිටියේ. දැනගත්ත කටවරද්ද ගත්ත හොඳ කෙනෙකුට නිවේය කියන එක. ඊතර අපි තේරුම් ගන්න ඕනේ තුල්ලපන්තක ස්වාමීන් වහන්සේට මතකයේ කියන දේ දුර්වලතාවය ඇති වුණා. නමුත් අරහත්ත්වයටපත් වෙන්න පුළුවන්කම තිබ්බා. නමුත් බාණ්ඩක පින්නොතන එකම බණපදීනේ තෝරතෝර දීලා තියෙන්නේ. ඒ ගාථා හතර කිව්ව වැඩියා. විස්තර කිරිලිත් තව කෙනෙක් සාරිපුත්යන් වහන්සේ කරුණු පෙන්වා දෙමින් කියන. ඊතර අපිට පේනවා මේ බක්කුල මහරහතන් වහන්සේ බණපදයක් කියලවනේ. කියලමනේ. ඉතින් අපිට පේන මේ විවිධත්වයක් තියෙනවද නැද්ද පින්නොතනි? තියෙනවා. මිලිඳු රජුරෝ ප්‍රශ්න හදනවා සැක කර කර බුදුරයන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, රහතන් වහන්සේලා පිට වෙනවා. මිනිස්සු අතර සැකේ ජනිත වෙනවා. බුද්ධ ශාසනය පිරිහීම ආරම්භ වෙනවා. පස්සෙනි ওই බ්‍රහ්මයන් අතර හිටපු කෙනෙක්ට ආරාධනා ලැබලා බ්‍රහ්මණ පවුලක උපදින ඒ ගෙදරට පින්ඩපාතේ වැඩලා තියෙනවනේ එක ස්වාමීන් වහන්සේ නමක් අවුරුදු 7ක්ද කොහෙද? ආ 7 වෙනි අවුරුද්දේනේ පොඩි දෙයක් ලැබිලා තියෙන්නේ. එතනදී ඇති වෙන පැහැදීම් මුල් කරගෙන ප්‍රශ්න කිරිල්ලම් මතනේ අහන්නේ මේ ඔය ශිල්පී දෙන්න බැරිද කියලා පොඩි කුමාරයා අහනෝනේ බ්‍රහ්මණ.
සිල්පේ දෙන්න පුළුවන් අපි වගේ වෙන්න වෙනවා කියන. අම්මටයි තාත්තටයි කියනවා එහෙනම් අර සිල්පේ ගන්න නම් ඒ වගේ ඇඳුම් පැළඳුම් ඇඳ ගන්න වෙන දැන් මොන්ටිසෝරියන්ඩත් පින්නතුණි ඇඳුමක් තියෙනවා නේද? ලේන්සුව මෙතන, සූප්පු වෙනම, පොඩි බෑග් එක වෙනම නේ. ඊට පස්සේ එහෙම අන්දෝලනේ පාරවල ලම්මල එකයි යන්නේ නේ. පාර මෙහෙ යද්දි එහෙ යනවා. එහෙම කරගෙන නේ එකයි යන්නේ. එතකොට මේ ඇඳුමක් තියෙනවා නේ. ඒ වගේ මේගොල්ලෝ හිතුවෙත් එහෙම. අර බ්‍රහ්මණ අම්මයි තාත්තයි කිව්වා හරි එහෙනම් සිල්පී ඉගෙන ගන්න. ඊට පස්සේනේ මහාන වෙන්නේ. පස්සේ බොහොම වික්ත ප්‍රතිබල කෙනෙක් වෙනවා. ඒතර සංසාරේ කර්මයක බලපෑමක් තියෙනවා. ඒ කියන්නේ ඔය මිලිඳු රජුරුව කියලා කියන්නේ මීට පෙර බුද්ධ ශාසනයක් කාලේ මං හිතන්නේ ටිකක් අලසයි වගේ මුරණ්ඩු සාමණේර කෙනෙක්. නාගසේන ස්වාමීන් වහන්සේත් එතනම වැඩ හිටපු ස්වාමීන් වහන්සේ නමක්. මට මතක විදිහට මේ අතුපතු ගාල පිරිසිදු කරලා ඉවරනාට පස්සේ අර කුණුගොඩ තියෙනවනේ. ඉතින් පිරිසිදු කරන්න කිව්වට මෙයා කරන්නේ. පස්සේ සැරදාල කියනවා ගිහින් විසික් මේ අස් කරනවා මෙහෙමයි. කේන්ති ගත්තා. කුණුගොඩ ගිහින් දාන ගමන් කල්පනා කළාලු මොකක්ද? කවදා හරි දවසක අර මොකද්ද මේ අර රලගෙඩි නැගෙන්නේ මේ අර හුලඟට එනවනේ. ඒ වගේ මටත් හැම වෙලේ මොකද්ද වෙන්නේ? මේ අර උපදින්න කිව්වා ප්‍රශ්න දහම් ගැටලු එක එක මේ ගැටලු අනිත් අය පරාජය කරන්න පුළුවන් ප්‍රඥාවක් උපදීවා. මෙහෙම ප්‍රාර්ථනා කරනවා අනිත් ස්වාමීන් තහන් ඉන්නවා. මෙයා කුණුගොඩ දාලා ඔහොම කරනවා නම් මම අතු ගාපු කෙනා. එහෙනම් මට ඊට වඩා පුළුවන් කිව්වා. නේද? හිරු දකිද්දි අඳුර නැති වෙලා යනවා වගේ. අර රලගෙඩි වලින් නැගෙන රැල්ල ඉවරයක් වෙන්නේ නැහැ වගේ. නේද? මටත් අහනහනෙකට ලැබෙන ප්‍රඥාව සියුම් වුණන පහළ වේවා. දැන් බාන්න සංසාරේ මේක සකස් වෙන විදිහ. ඉපදුනා. දැන් මිලිඳු රජුරු ඉන්නවා මිත්‍යා දෘෂ්ටික වෙලා. නාගසේන ස්වාමීන් මිත්‍යා දෘෂ්ටික පවුලක ඉපදුනත් කර්මයේ විසින් මොකද කරන්නේ? පැවිද්දට යොමු කරන. මේ නම් බලන්න අම්මා විරුද්ධ වීම අපිට බලපාන්නේ. තාත්තා විරුද්ධ වීමත් නෙමේ බලපාන්නේ. කර්ම විරුද්ධ වුණොත් ඔක්කොටම හරි. අම්මා විරුද්ධ වුණා තාත්තා විරුද්ධ වුණා ලෝකෙ විරුද්ධ වුණත් කර්මෙන් අනුග්‍රහය තියෙනවා නම් සාසනෙට ඉන්න බය වෙන්න දෙයක් නැත. එතකොට සාසනෙට ඉද්දි කර්මෙන් පින නැත්තම් කියන්නේ පින නැත්තම් අම්මා තාත්තා කොච්චර කැමති වුණත් ඉන්ට ලැබෙන්නේ නැත. අන්න බලන්න මේව සකස් වෙන විදිය. පින්නතුනි දහසක් ප්‍රශ්න තියෙනවා මිලිඳු රාජ ප්‍රශ්නේ. මුල් කාලේ මම මේක කියවන්න ගියාම මට අප්‍රසන්න හිතුණා ඇයි මේ මෙයා සැකකරන්නේ ඉවර යන්නේ නැණි කියලා. ඊට පස්සේ මම කියවන්න ඇතිව හිටපු දේවලුත් තිබුණා. පස්සේ මේක කියවද්දි පස්සේ කාලෙක මොකද වුනේ? අර නාගසේන ස්වාමීන් වහන්සේගේ ආශ්චර්යවත් වූ ප්‍රඥාවත් ඊට පස්සේ අහනහනේ වලට දෙන උත්තර දිහත් බැලුවාම සද්ධාම උපදින බව තවදුරටත් අපිට තවුරු වුණා. ඉතින් ඒ නිසා අද පින්වතුනි ඔබට කියා දෙන්නේ බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත්වෙන්න යන ගමනේදී උන්වහන්සේලාගේ තියෙන සුවිශේෂී කැපවීමක් ගැන. සාමාන්‍යයෙන් බුද්ධ දේශනා අපි කියවද්දී මම නම් දැකලා තියෙන්නේ මෙහිම. මං දැක්කේ නෑ කොතනකවත් කෙනෙකුට ඔබ බුදු වෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ කියන අවවාදයක් අනුශාසනාවක් මං දැකලා නෑ. හැබැයි මෙහෙම තැනක් හම්බුණා. ඒ මොකද්ද? ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයෙක් පැවිදි වෙන්න කැමති නම් පුතෙක් පැවිදි වෙන්න කැමති නම් අම්මයි තාත්තයි මෙහිම අවවාද කරන්නට. ඒ මොකක්ද? සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මහා මුගල්ලාන මහ රහතන් වහන්සේ වගේ ඔබ වෙන්න. දුවක් කැමති නම් පැවිදි වෙන්න අම්මයි තාත්තයි දුවට මෙහිම අවවාද කරන්න. එහෙම අවවාද කරනවද දන්නේ නෑනේ. මෙහිම අවවාද කරන්න කියනවා. කොහොමද? ඔබ උප්පලවන්නා කේමා වගේ වෙන්න. මේ වෙලාවට දූලට හිතෙනවා ඇති අම්මවයි තාත්තවයි අද වැඩසටහනට එක්කන් ආවන. මේ බාන්න බුදුරජාණන් වහන්සේගේ අවවාදේ. දුවක් මහණ වෙන්න කැමති නම් දූ කෙනෙක් මොනවද උප්පලවන්නා කේමා වගේ දුව. ඔයා සිල්වන්ත වෙන්න ඕනේ, සමාධිය ප්‍රඥාව වඩන්නට ඕනේ, බලවතෙක් වෙන්න ඕනේ කියලා සාසනීයට යොමු කරා. පුතෙක් ඉන්නවා පුතා කැමති නෑ මහණ වෙන්න.
අම්මා තාත්තත් එක්ක අම්මා තාත්තා ගැන බලාගෙන කටයුතු කරන්න උන හරියට ගටිකාර නේද වගේ අර වළං හිම සකස් කරි කාශ්‍යප බුද්ධ ශාසනේ අම්මා තාත්තා අන්ද අන්දයිනේ ඒකින්ද මහණ වෙන්නේ නැහෙනේ අනාගාම වෙලත් ගෙදරට වෙලා අම්මට තාත්තට සලකනවනේ ජෝතිපාල මානවකනේ යන්නේ මහණ වෙන්න යාළුවානේ යන්නේ තේරුණ නේද ඒ වගේ සමහර දරුවෝ ඉන්නවා ඒ ගෙදර එක්කෙනා වෙන්න පුළුවන් වගකීම් සහිත වෙන්න පුළුවන් නැත්නම් යාට ගෙදර අත්හැර ගන්න බැරි වෙන්න පුළුවන් යා කියන මට නම් අම්මේ ඔයා කිව්වට බෑ මහණ වෙන්න තාත්තේ ඔයා කිව්වට මට බෑ මහණ වෙන්න ගියොත් එන්න වෙයිද දන්නේ ඌව කරන්නේ කොහෙද මට බයයි කියලා සමහර දරුවෝ කියනවා එතකොට ඒ අම්මයි තාත්තා යාට අවවාද දෙන්න කියන ඒවා gederi ඉන්න කැමති නම් පුතේ ඒක වාගේ කැමැත්ත. එහෙනම් ඔයා චිත්ත ගෘහපති උග්ග ගෘහපති වගේ අය වෙන්න. ඒ කියන්නේ අනාගාමි. දුවක් කියන දුව කියන අන්නේ ඕවා ගිහිල්ලා කරන්න පුළුවන් ද කවුද දන්නේ. මට නම් බෑ රැට නොකයින්ට. මට බෑ කෙස් මුඩු කරගෙන ලැජ්ජාව වෙබැ පාරි බහැලයන්ට. එහෙම කියනවා පින්නතුනි. පැවිදි වෙච්ච අලුත මහාන වෙච්ච මුල්ම දවසේ දෙකේ මේ සිවුරු පුරවගෙන පාරට යන්න ලැජ්ජයි. ඇයි ඇයි කලිසං කොටේ සර්ට් එකයි නැඳන් හිටියේ ඒක ඇඳගෙන දැන් පාරට බහින්න නිකන් අමුතු ඇඳුම්මන් ඉතින් හරි ලැජ්ජාවෙන් යන්නේ ඊට පස්සේ ගෙදර යන්න උනහම දැන් පාරේ යද්දි බස් එක යද්දි යාළුවෝ ඊට පස්සේ දන්න හඳුනායි ඉද්දි නිකන් හිතට එනෝ අමුතු එකක් ඇයි අපි හුරු වෙලා තියෙන සංසාරෙම අරදීටනේ පින්නතුනි නේද ඉතින් කියන්න පුළුවන් දුවක් අනේ මට නම් බැ කියන මං ගෙදර ඉන්න පවුල් පන්සල් වෙලා ඉන්න අම්මා තාත්තා බලාගෙන ඉන්නේ. ඒකට යාට අවවාද කරන්න කියන මෙහෙම අම්මට ඉතින්. එහෙනම් ඔයාගේ කැමැත්තනේ ඒක ඉතින්. ඔයාට ඉතින් වාසනාවක් තියෙන්න ඉබේ. මොනවා කරන්නද? අවාසනාවයි මහත කියන්නේ අම්මලා අවවාද කළ කියන්නේ. එහෙනම් පුතේ ඔයා කවුද මේ කවුද කුජුත්තර නන්ද වේලුකණ්ඨගේ නන්ද මාතාව වගේ අනාගාමියත්ව ඉන්නේ. ඒ වගේ සිතක් ඇති කරගෙන gedara වාසය කරන්න. ඒ කියන්නේ අනාගාමි වෙන්න. මේක තමයි තුලාව. මේක තමයි මිම්ම කාටද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයාට කියන කාටද ඒ මිම්ම ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයන්ට ඒ සූත්‍රය කියවන් හොඳයි එහෙම යවවාදි දීලා තියෙන්නේ එහෙනම් ඔබත් සැබෑ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකිය බවට පත්වෙන්න නම් මොකද කළ යුත්තේ මෙතෙන්ට පැමිණිය යුතුයි පින්වතුනි තේරුණ නේද එහෙනම් මේ දේශනාව හරි ලස්සන එකක් මම ලොකු විස්තරයක් ඔබට කියන්නේ මේ මේ කාරණේ ආරම්භය ගැන. ඔබත් මමත් දන්න දෙයක් තමයි බොහොම ප්‍රසිද්ධ දෙයක් තමයි මලගෙවල් වල පවා කියන දෙයක් තමයි මොකද්ද වෙස්සන්තර ජාතකය. වෙස්සන්තර හැල්ල කියලාත් කියන. ඒ කියන්නේ ජාතකය කියන්නේ ඉස්සර සජ්ජායනා කරන මේක. තේරුණා නේද කියන්නේ? වෙස්සන්තර ජාතකය. ඒතර වෙස්සන්තර ජාතකයේදී වෙස්සන්තර රජතුමා රාජ්‍ය අත්හැරින ධනිය අත්හරිනු අර සුදු පාට ඇතත් දන් දිනු නේද මේ ඔක්කොම දන් දිනු මේ ඔක්කොම දන් දීලා මන්ද්‍රී බිසවට ජාලිය ක්‍රිෂ්ණ දිනාටත් කියන ඔබ ඉන්ට මම තපස් කරන්ට මේ හැමදී අත්හැරලා වනාන්තරයට යනු එතකොට කියනවනේ මන්ද්‍රී දේවිය තමනු තින බව ඉතින් අම්මා යනවා නම් තාත්තා යනවා දරුවෝ කොහේ ඉන්නද ඉදින්නත් කියනවා අපිත් තේරවා කියන නේ පස්සේ මේ දරුවොත් එක්කනේ යන්න වෙන්නේ නේද එතකොට බ්‍රහ්මචාරී භවින් යුක්තව දැන් මොකද කරන්නේ තපස් කරනවා තපස් රකින්න දැන් පිය රජුරු එතකොට ජාලිය ක්‍රිෂ්ණ දිනාට සීයාචිකින් වෙන් වෙලා යන්නටත් සිද්ධ වුණා දැන් මහ වනාන්තරයේ අලිකොටි වලස් ඉන්න මහ කැලේ තමයි ජීවත් වෙන්නේ දැන් ඇල්හාලේ බතත් නැහැ ලිහිණි මසත් නැහැ අර වනාන්තරයේ හැදෙන ගෙඩිනේ පළු මොර නේ තියෙනව නේද ඉරමිනියා නේ පළවැල ඊට පස්සේ පලා වර්ග තමයි මන්ද්‍රී දේවිය මොකද කරන්නේ අරගෙන ඇවිල්ලා සකස් කරමින් අර තපස් කරන ස්වාමියාටත් දරුවන්ටත් දෙන්නේ දැන් රජ ගෙදරින් ආපු පොඩි දරුවන්ට කොහොම වෙන්නේ ඇද්ද මේක නේ අම්මේ අරදී නේ දුව ඉල්ලනවා පුතා ඉල්ලනවා අම්මට කොච්චර දෙයක් දැයිනෝ ඇද්ද හිතට නේ මේවා දැක දැකත් වෙස්සන්තර රජුරුව තපස් කරනවා නේද පින්නතුනි ඔබ දන්නවෙහිදී
වෙස්සන්තර රජු දන් දෙන්නවා කියන කාරණේ ආරංචි වීමත් එක්ක ඉල්ලන ඉල්ලන දේ දෙනවනේ. මේක ආරංචි වෙන කාටද? ජූජක බමුණට. ජූජක බමුණට තිබුණලු මොකද්ද පින්නතුනි? කුෂ්ඨයක්ද තිබුණේ? කකුලක තිබුණනේ බරව රෝගය, කුෂ්ඨ රෝගයක් තිබුණනේ. ඕක ඔතාගෙන ඉන්නේ මැස්ස වහ වහ ඉදී, ඕකට පවංග ගහ එලෝ එලෝ ඉන්නේ. ඒතර ජූජක බමුණගේ බිරිඳත් ගෙදර හිටියා. බිරිඳ තමයි කෑ ගහන්නේ මෙහෙම මෙහෙම, කවුරු හරි නැද්ද වැඩපොළ කරගන්නට, මම්මද මෙව්වා කරන්න ඕනි කියලා බිරිඳේ කෑ ගහන. ඒවට කොහෙද සල්ලි බාගේ වැඩකාරිය දාසියු ගන්න කිව්වම, ඇයි වෙස්සන්ත රජුළු දන් දෙනව නෙවෙයි ගිහිල්ලා අරන් ගෙන්ට කියන කරුණත් එක්කනේ මං හිතන්නේ පිට වෙන්නේ නේ. ඇවිල්ලා ඉල්ලන්නේ කාවද වෙස්සන්ත රජුරුවන්ගෙන්? දරුවෝ දෙන්න දාසියු විදියට ඉල්ලන. ඒ දාසියු විදියට දරුවෝ දෙන්න මොකද කරන්නේ? ජූජක බමුණට බාර දීලා තියෙනවා. සක්දිවිඳු ඇවිල්ලා මන්ත්‍රී බිසවව ඉල්ලද්දි පැන් වඩලා තමන්ගේ භාර්යාවත් දීලා තියෙනවා. මෙන්න මේ කාරණේ දිහා බලද්දී මේ සම්බන්ධව අදත් මේක දිහා සත්‍ය දකින්න බැරි අය වාද විවාද ගොඩ නගනවා. අද තියෙන නීති රීති ධර්ම ඔක්කොම ටික ගන්නවා. හියුමන් රයිට්ස් ද අරවාද මේවාද ඔක්කොම ටික ගන්නවා. අරගෙන ඉවර වෙලා මේ දිහා බලන කෝණ තියෙනවා. මොකක්ද මේ කතන්දරේ? මගෙනුත් එක කෙනෙක් ඇහුවා, මොකක්ද ඇහුවේ? ඇයි දරුවෝ දන් දෙනවනම්? වෙස්සන්තර රජුරුවන්ට විතරක් නෙමෙයි දරුවා අයිති, අම්මටත් අයිති. ඉතින් අම්මගෙන් අහලා දෙන්න ඕනේ නේද කියලා එක දවසක් මගෙන් ඇහුවා. මොදි මට එතකොට මේක කියවලා මතකයක් තිබුණේ. එතකොට මගෙන් එහෙම ඇහුවා. දැන් මම බැලුවා හරි වැඩි, මං කිව්වා පොඩ්ඩක් ඉන්නකො මං උත්තරයක් දෙන්නම් කියලා. මං පැත්තකට ගිහින් 17 කල්පනා කළා. මේ වඩු වැඩ කරන ළමෙක් මගෙන් ඇහුවේ. දැන් උත්තර දීපල්ලකු මේ කතෝලික පැත්තක. දැන් මං මොකද කරේ? පැත්තකට ගිහිලා 17 කල්පනා කරා, හීන් දාඩි දැලේ උත්තරයක් දෙන්න ඕනේ. පැනලා යන්න ක්‍රමයකුත් නැහැ. පස්සේ මොකද කරේ? මං කල්පනා කරලා ඇවිල්ලා ඇහුවා, අරයාගේ ෆෝන් එකක් තිබ්බා එයාගේ. මං ඇහුවා, මම ප්‍රශ්නයක් ඇහුවර කමන්නේද? හා කිව්වා. පාරේ කවුරු හරි යනවා කියමුකෝ. මං එයාට ඔක තෝරපු ඉදි පාරේ යනවා කවුරු හරි. මං කරන වැඩි පාරේ මට කෝල් එකක් ගන්න ඕනේ, මට ෆෝන් එකක් නෑ. ඉහිඳ පාරේ යන කෙනෙකුට මම එකපාර මං අඳුරන්නේ නැති මිනිස්සුනි, මට පුළුවන් ද කතා කරලා මේ මෙහෙනු මට කෝල් එකක් ගන්න දෙනවා ෆෝන් එක කියලා ගන්න පුළුවන්ද ඇහුවා. එහෙම බෑයි කියලා ඇහුවා. බැරි නෑ, ඔබ වහන්සේ අඳුරන්නේ නෑනේ. එක එක අය ඉන්නේ, කතෝලික අයයි, එක එක මුස්ලිම් අයයි, එක එක ජාති අය ඉන්නේ. එහෙම බෑනේ ඉල්ලන්න කිව්වා. හා කිව්වා. මං ඇහුවා, හරි, ඔයා නැතත් ඔයාගේ ෆෝන් එක මෙතන තියෙන, මං කෝල් එකක් මෙතනින් අරගෙන කතා කරලා තිබ්බොත් ඔයා මාත් එක තරහ වෙනවද? නෑ නෑ, හාමුදුරුවන්ට කිසි ප්‍රශ්නයක් නෑ. හාමුදුරුවෝ ඕන වෙලාව ගන්න කිව්වා. මගෙන් අහන්න දෙයක් නෑ කිව්වා. හරි, මං ඔයා නැතත් ෆෝන් ඔයාගේ ෆෝන් එක ගෑයි මං ගන්න කියලා හැව්වා. ස්වාමීනාංශේ මං ගැන තියෙන විශ්වාසෙන්නේ ඔබ වහන්සේ ෆෝන් එක අරගෙන කෝල් එකක් ගත්ත කියලා කිව්වා. මං කිව්වා, අන්න ඒ වගේ තමයි වෙස්සන්ත රජුන්ට මන්ත්‍රී බිසව ගැන විශ්වාසෙ තිබුණා. තමන් මොනවා කළත් බිසවුන්නාංශි දොස් කියන්නේ ආශිර්වාද කරනවා කියලා. අද කාන්තාවෝගෙන් මෙම්මෙන් මනින් දෙපා කිව්ව ඉස්සර බිසවුන් වහන්සේලා ගැන කිව්වා. ආ කිව්වා, හරි ගියා. එදා 99න් බේරුණා. හොඳේ මට අහන්න ලැබුණා ඊයේ පෙරේදා උසාවි නඩුවකින් අම්මයි තාත්තයි දරුවෝ දෙන්නට අයිතිවාසිකම් කියලා නඩුව. ඒ පාර මොකද කරලා තියෙන්නේ? අර තාත්තා කියලා තියෙනවා නඩුතුමා ඉස්සර, අනේ මේවට නඩු කියන රූපණාවක් නැහැ කිව්වලු. කිසිම නඩුවක් කියන්න මුකුත් ඕනේ, මේකට මොකටද නඩු කියන්නේ කිව්වලු. දරුවෝ දෙන්න නඩු ගහලා කිව්වලු, මේ වෙස්සන්තර රජුගේ දරුවාත් ඇරි මේ ඔයාම බාර ගන්න කියලා දුන්නලු. මන් දන්නේ මොන චේතනාවෙන් දුන්නද කියලා. ඉතින් සමහර වෙලාවල් වලට යාට හිතෙන්නේ නැති විකාරයක් මේ නඩු කියන්නේ කියලා ඉවරලා. මාස ගණන් අවුරුදු ගණන් ඉතින් නඩු කියහල්ලක බොරු කීකී. ඉතින් ඒක නිසා වෙන්නේ ඇති එහෙම දෙයක් උත් ඊයේ පෙරේද වෙලා තියෙනවා. පින්වතුනි, මෙන්න මේ දන් දීම සම්බන්ධව ගැටලු මතු වුණා. ඒ තමයි අර රජ්ජුරුවොත් මේ ප්‍රශ්නේ ඇහුවා. කවුද අහන්නේ? මිලින්ද රජ්ජුරු. කවුද මිලින්ද රජ්ජුරු? කාගෙන්ද අහන්නේ? නාගසීන කියන ස්වාමින් වහන්සේගෙන් අහනවා. කාගෙන්ද? නාගසීන ස්වාමී. මේ බුදුවරුන්ගේ ජීවිතය ගැන ඔබ බලන්න, මේක ලස්සන කරුණක්. අහනවා, දැන් බාන්න මේ අර ලෝයර් මහතුරු ඉන්නේ පොයින්ට් එකට කතා කරන්නේ, වෙන පැත්තක් පෙන්නලා මේ පැත්ත පෙන්නන එක පාර නේද? ඒ වගේ පින්වතුනි, මේ
මේ රජ්ජුරුවත් එහෙම තමයි. රජ්ජුරුවත් එහෙම රජ්ජුරුව අහනවා මෙහෙම. ස්වාමීනි නාගසේනයන් වහන්සේ මේක හොඳට අහගෙන ඉන්න ඕනේ පින්වතුනි නැත්තම් මේක හෙන්න ගොඩාක් පැටලිලි සහගතයි. හොඳ අවධානයකින් අහන් ඉන්න ඕනේ හොදි. කතන්දර වගේ හින්ද ඔබ නම් අහන් ඉඳීවි. නමුත් හොඳට අහන් ඉන්න. ස්වාමීනි නාගසේනයන් වහන්සේ සියලුම බෝසත්වරු අඹදරුවන් දන් දෙනවද? කවුද අහන්නේ? ඕ. මිලිඳ රජුරු. එහෙම නැත්තම් වෙස්සන්තර රජුරු විතරද තමන්ගේ දරුවෝ ටිකයි බිරිඳයි දන් දුන්නේ? සියලු බෝසත්වරුන් බෝසතන් වහන්සේලා දන් දෙනවද? සියලු බෝසත්වරු දන් දෙනවද? එහෙම නැත්තම් වෙස්සන්තර රජුරු විතරද? මහරජාණනි සියලුම බෝසත්වරු බිරිඳේ දරුවෝ දන් දෙනවා. මේ එක කතාවක්, තව තියෙනවා බොහෝ කතා. ඒවයි සමහරට කියන්න කරන්න අවස්ථාවේදීලා නැහැ. වෙස්සන්තර රජුරු විතරක් නෙවෙයි සියලු බෝසතාණන් වහන්සේලා දරුවෝ දන් දීලා තියෙනවා, බිරිඳේ දන් දීලා තියෙනවා කිව්වා. එතකොට ඔන්න බලන්න අහන ප්‍රශ්නේ මේ ටික අහලා අහනවා. ස්වාමිනි නාගසේනියන් වහන්සේ එහෙම අඹ දරුවන් දන් දුන්නේ ඔවුන්ගේ අනුමැතියෙන්ද කැමැත්තෙන්ද ඇහුවා. දැන් රජුරුනි අහන්නේ මේ අහන්නේ පින්නොතනි පටලවන්න, ආය හුස්ම ගන්න වෙන බැරි වෙන්න පටලවන්න යන්නේ. අපි නම් සද්ධාව ප්‍රහාණය කරගන්නවා. නමුත් පින්නොතනි බලන්න මේ නාගසේන ස්වාමීන් වහන්සේ මේක විසඳන ලස්සන ඔබට තේරෙයි. මේක මැදදී එන්නේ නැහැ, මේක අන්තිමේදී තමයි විසඳෙන්නේ. අන්තිමට යනකම් මේක යන්න ඕනේ. එතකොට කියනවා මහරජාණනි මේ මන්ත්‍රී දේවිව දන් දෙද්දී නම් මන්ත්‍රී දේවිගේ කැමැත්තෙන්. දැන් තේරුමක් තියෙනවනේ. එතකොට ඒ කියන්නේ වෙස්සන්තර රජුරවන්ට තමයි තමන්ගේ කැමැත්ත තිබිනේ. නමුත් ස්වාමී එහෙම කරද්දී දන් දීම කියන කාරණේ පිළිලා කරද්දී මන්ත්‍රී දේවිට අඬ අඬ දරුවොත් නෑ. ඒ ඇසේ තමන්වත් දන් දිනුවා. අපිට නම් ඔබ කියන්න බලන්න ඈ, ඔබ ගෙදර යද්දී ගේ දන් දීලා ඔක්කොම දන් දීලා දරුවෝ දන් දීලා ඔබ යනවා ගෙදරට. දැන් මොකක් වෙයිද කියන්නකො? මෙව්ව මතක් වෙයිද? නෑ. ඒ ඇස්සේ ඔබවත් දන් දෙන්න යනවා ස්වාමියා. දැන් කියන්න පින්නොතුනි මොකද වෙන්නේ? මේ සාමාන්‍ය ව්‍යවහාරයෙන් කියන්න වෙන මරාගෙන මැරේවි. වේවිද නැද්ද පින්නොතුනි? ඈ, තේරුම් ගන්නට මේක අසාමාන්‍ය දෙයක් බව. දරුවෙක් කියන කෙනා පින්නොතුනි කොච්චර ප්‍රියමනාපද? ඔබ දැක්කද ගම් වතුර ඇවිල්ලා මිනි පෙට්ටියේ අම්මා ඉන්න ඔසරි ඇදගෙන මෙහිම අත් දෙක මෙව කරගෙන එතනින් අම්මගේ දණ හිස දෙක ගාවටවත් නෑ පොඩි බබා. චූටි ළමෙක් නැෂනල් එක අන්දෝල පොඩි දරුවක් ඉන්නවා එකම මිනි පෙට්ටියේ. ඔය අම්මට පණ තිබ්බනම් මොකද වෙන්නේ? වා වයිද නේ? අර අම්මා මැරුණ හින්ද හොඳයි, මරණේ හොඳයි කියනවා නෙවෙයි පින්නතුනි, වාවන්නේ. ඊට පස්සේ පොඩි දරුවෙක් කියන කෙනාට අම්මා තාත්තා කෙනෙක් ආදරේ නැද්ද පින්නතුනි? මං දැක්ක මේ ලොකු ළමයිටත් අම්මලා කියනවා මැනික එහෙම කියන්නේ. මොන හරි කිව්වහම අනිත් පැත්තට මොකකින් හරි ගහන බව ඇත්තයි. නමුත් එහෙම නෙවෙයිද කියන්න බලන්න. ඔව්ද නැද්ද? මං දැක්කා එක තාත්තා කෙනෙක්. දැන් මාත්‍ය කතා කරන්න වෙලාව පොඩි ළමයෙක් ඉන්නවා. දැන් එහා පැත්තේ පොඩි කෙනාට නිින්ද ගියදී අපේ කතා යාට හරියන්නේ නැහැ. ඊට පස්සේ තාත්තා කියනවා මැනික නැගිටින්න කියනවා පුතාට. ඉතින් බලන්න. ඊට පස්සේ මම දැක්ක එක දවසක් ඔය පැත්තක ආරන් තැනක් බලන්ට වැඩි යන ගමනේදී එක තැනක ඉද්දි දැන් වාහනේ නවත්තලා තිබුණා. මෙහෙම පොඩි පහලට එන්න පල්ලම තිබ්බා. තරුණ තාත්තා කෙනෙක් වයස 25ක් 26ක් ඇති කෙනා ඉතින්. පොඩි 30කට ආසන්න ඇති දුවක්. හරි ලස්සන දුවක්. දැන් තාත්තා වඩන් එනවා. ඒ වඩන් ඉඳලා දැන් අපි හිතමුකෝ මේ පොඩි පල්ලම ගෙදර ඉඳන් බහින්න තියෙන අර හරි ඉඳන් මේ හරි වගේ පොඩි දුරක්. මම බැලුවා අර පොඩි දුවව ඒ තාත්තා එතෙන්ට එනකන් කීපාරක් ඉම්බද කියලා කියනවනම් ගණන් කරගන්න ඉලක්කම්මදී. ඈ? ඔව්.
අරයත් මොකද වෙන්නේ අර ෆ්ලයිට් එකේ නැගලා එනවා වගේ තාත්ත දැන් මෙහෙම වඩන්නේ ඉන්නේ නැගගෙන යාත් ඉතින් වටපිටාව බල බල කඩේකට ගිහිල්ලා අරක මේක අරන් දෙන්න කිව්වොත් ඔය තාත්ත අරන් දෙනවා කියන එක අරන් දෙනවා ඒ දරු සෙනෙහසක් නේ පින්නතුනි ඒතර යම්ම තාත්ත කෙනෙක්ගේ සෙනෙහස කියන්න බෑ ඊට පස්සේ පොඩි දරුව මෙහෙම මම දැකලා තියෙනවා මෙහෙම අත මිටි මොලව ගන්නවානේ චූටිය ඉපදිච්ච අලුත නේ මාස දෙක තුන එහෙම කරද්දි අම්මල කරන වැඩි මෙහෙම ඇඟිල්ල තියෙනවා මෙහෙම අල්ල ගන්න ඔහුද නැද්ද පවුඩර් ගානෝ ඉවරිකුත් නෑ. නේ පොඩි එකව නාවන්න කරන්න බලාගෙන ඉන්නේ. නේ ඇයි ඒකින් හරි ආස්වාදයක් ලැබෙනවා අම්මා තාත්තා. ආර්යව නාවනවා. නේ ඊට පස්සේ පවුඩර් ගානෝ ඉවර යන්නේ අර නහයටත් යනවා ඒවා මෙහෙම මෙහෙම ගානවා. අර බෝල වගේ ඒවා තියෙන හොම හොම කර කර ගානවා. එකෙක් රටේ නැති ඇඳුම් අඳිනවා රස්නි වැඩි ඒ මදිවට කකුල් වලට අර පොඩි මේස් දානවා තොප්පි දානවා අර පොඩි එකක් කොහොම ඉන්නවද මන්ද නමුත් ඇයි පින්නොතින් මේ දෙමාපියන්ගේ තියෙන බන්ධනේ ඉතින් එහෙම ඉඳලා අපි මහාන වෙන්න යනවා කිව්වම ලේසි වැඩ නෙමෙයි පින්නොතින් කොච්චර කිව්වත් නේ ඔව්ද නැද්ද එහෙම තියෙනවා මට මතකයි අපේ අම්මා ඊයේද කොයිද පෙරේදද කියනවා මගේ ලෝකේ වෙලා තිබුණේ ඕගොල්ලෝනේ කියලා දැන් ඊයේ පෙරේද කියන මං අහගෙන මොකක් හරි පොඩි ප්‍රශ්නයකට මමත් මොනවා හරි කියලා එතකොට එහෙම කියනවා එතකොට බාණ්ඩ මේ මානසික බන්ධනිය කියන එක පින්වතුනි හිතා ගන්න බැරි එකක්. එතකොට ඔබ හිතන්නේ වෙස්සන්තර රජුරන්ට ඕක තිබුණේ නැහැ කියලාද? මන්ත්‍රී බිසවට ඕක නැද්ද? ඈ? එතකොට බාණ්ඩ දරුව දන් දීලා ඒ මදිවට ඒකම එන පුරුෂයෙකුට මන්ත්‍රී බිසවත් පතපැන් වට් කරලා දෙනෝ. දරුව නැතු ඒ ගින්නින් තැවි තැවි ඉදි. හිතාගන්න බුද්ධත්වයක් වෙනුවෙන් කරනදී ඒක අසාමාන්‍ය දෙයක්. එතකොට අහනවා බාණ්ඩ මෙහෙම දෙයක් වෙද්දි අර මිලිඳු රජුරු අහනවා ස්වාමිනි නාගසේනියන් වහන්සේයි දරුවෝ ඒ බිරිඳ දන් දුන්නේ යාළගේ අනුමැතියෙන්ද කියලා. මන්ත්‍රී බිසව දෙද්දි මන්ත්‍රී බිසවගේ අනුමැතියක් තිබුණා යම් තේරුමක් තියෙන නිසා. නමුත් දරු සිඟිත්තෝ ලපටි කිව්වා. එතකොට අපිට පේනවා අවුරුදු 3 4 5 වගේ ওই පොඩි වයස නේද? ඔව්ද නැද්ද? ඔව්. මං දැක්කා චූටි බබා බබෙක් කැවිලා දාන්නේ බෙදන්න සූපුව කටේ. ඒක සූපුව දීලා තියෙන්නේ කෑ ගහනෝනේ. හොඳේ ඊට පස්සේ දැන් තාත්තා අවුරුදු 1.5 කිව්වා මට වයස. යාන්තමට අම්මා තාත්තා කියනවා කිව්වා. ඊට පස්සේ යාගේ අත අල්ලගෙන දැන් තාත්තා බෙදනවා දාන්නේ. බෙදනවා. ඊට පස්සේ මම දැක්කා මේ පොඩි ගෑනු ළමයා කොටේ අර ගවුමක් අඳෝලා ඊට පස්සේ සූපුව කටේ තියාගෙන දැන් ඉන්නවා. ඊට පස්සේ දානි බෙදලි වුණාට පස්සේ මෙයා මොකද කරන්නේ? අර තාත්තලා අපේ දැන් සර්ම කැහැපට ගහලා පිටිපස්සේ මෙහෙම මොහොම කරගෙන යන්නේ අල්ලගෙන. ඒ වගේ අර ගවුම කෙල පිටිපස්සේ මෙහෙම අද්දිකේ මෙහෙම පොඩ්ඩක් අල්ලගෙන අර ලොකු මිනිස්සු වගේ මෙහෙම අද්දිකේ පිටිපස්සට බැඳලා යන්නේ. දැන් දානි බෙදලා මහා ලොකු දෙයක් කොලා වගේ යනවා. මං ඒක දැකලා ගිහිල්ලා කතා කරලා කිව්වා මෙයා මෙහෙම ගියා මම දැක්ක කිව්වා. ඉතින් අම්මටයි තාත්තට ඒක මං එහෙම කිව්වා කියලා අම්මටයි තාත්තටයි සතුට. එතන බලන්න දරුවෙක් ගැන එහෙම කිව්වහම දෙමව්පියන්ටත් එහෙම බැඳෙනවා. ඊට පස්සේ ඒ තාත්තා වඩාගෙන අර යමින් බිනවා. ඒතර කල්පනා කරලා බාන්ට මේ සෙනෙහසම තිබුණා. මේ දෙයම තිබුණා. එතකොට කියනවා දරු සිඟිත්තෝ ලපටි යාළට තේරුම තිබුණේ නැහැ. තේරුම තිබුණා නම් තමන්ගේ පිය රජුරුවන්ගේ අදහස දැනගෙන කැමැත්තෙන්ම යන්න තිබුණයි කියලා. දැන් ඔන්න බලන්න ප්‍රශ්නේ හදනවා. අ ලෝයර් මහතුරු කතාව හදනවා වගේ හදනවා. කොහොමද? අහනවා මේ ස්වාමීනි නාගසේනියන් වහන්සේ දැන් අර ස්වාමින්වහන්සේ කියන ස්වාමින්වහන්සේ නාගසේනියන් වහන්සේ යම් හේකින් මේ ඕරස වූ අතිප්‍රිය වූ දරුසිඟිත්තන් බ්‍රාහ්මණයාට වැඩපළ කර දීම පිණිස දාසයන් කොට දන් දුන්නේද අප බෝසතාණන් වහන්සේ විසින් කරන ලදී ඉතා දුෂ්කර වූ දෙයකි. කවුද දැන් මේ කියන්නේ? මිලිඳු රාජ්‍යරු. එහෙම කිව්වහම අපිට හිතෙන්නේ පැහැදිලා කියලා නේ. ඇයි? මොකද ඕරස පුත්‍රයන් කියන්නේ මොකද්ද? තමන්ගේ හදවතින් පපුව පලන් උපන්නා කියන එකයි. හදවතින් උපන්නේ දරුව දෙන්න අර මේ රජ කෙනෙක්. අර ඉන්නේ කවුද? රටවැසි මේ ගණන් ගන්නදී මේ සිඟන්නෙක් වගේ මිනිස්සෙක් ඉන්නේ ජූජක බමුණා. ඒ බමුණට තමන්ගේ හදවතින් උපන්න දරුව දෙන්න දාසයන් කරලා දන් දුන්නද ඒ බෝසතාණන් වහන්සේ කලේ නම්
අති දුෂ්කර දෙයක් කිව්වා. දැන් කවුද කියන්නේ? ඔබ හවු වෙන්න එපා මිලිඳු රජුරවන්ට එහෙම කිව්වා කියලා. එයා ඊට පස්සේ තමයි ප්‍රශ්න ටික දාන්නේ. ඊට පස්සේ කියනවා මෙහෙම, ස්වාමිනී හදවතින් උපන්නේ දරුව දෙන්න බඳු අති ප්‍රිය වූ ඒ ලාබාල සොඳුරු සිඟිති දරුව. දැන් මේ මිලිඳු රජුරන්ට දරුව ඉන්න ඇති. සිඟිති මේ ලපටි දරුව දැඩි වැල් පොටකින් බැඳ අත් දෙක මෙහෙම ගැට ගහලා නේ දෙන්නේ. ඩියුජක බමුණ හැරමිටියෙන් යන්නේ යාට වඩා යන්නේ නෑ නිය. එහෙම දීලා තියෙන්නේ. වැල් පොටින් බැඳ දුන් කල්හි බ්‍රාහ්මණයා විසින් වැල් පොටින් සිඟිතියත් මැඩ වෙලන කල්හි. දැන් වැල් පොට අරගෙන කවුද ගැට ගන්න? තාත්තට බෑ හයියෙන් ගැට ගන්න. කොහොම ගැට ගන්නද? ඇයි පොඩි උන්ට රීදෙද්දි බලන් ඉන්න බෑනේ. ප්ලාස්ටරයක් දරුවෙකි තුවාලයක් වෙලා ගලවද්දිත් එයාලා හරි අමාරුයි. එහෙව් එකේ ජෝජක බමුණ මොකද කරන්නේ? වැල් පොටක් හඩලා අර දරුව දෙන්නගේ අත් දෙක මෙහෙම තියලා එයා කොහොම ගැට ගහන්න ඇද්ද? උහුම ඇද්දලා දාන්න ඇති කම්බින් වගේ හයියෙන්. ඊට පස්සේ ඔය වයසක මනුස්සයට උව තීරණෙ වෙන්නේ ජෝජක බමුණට හොඳ හයිය වැල් පොටකින් අර ක්‍රිෂ්ණජිනා ජාලියගේ අත් දෙක එකතු කරලා හයියෙන් ඇදලා ගැට ගහලා. ඒ සිඟිති දරුවන්ගේ අත් ඒ වැල් පොටින් ගැට ගහදී අත් මැඩ වෙලන කල්ලි තාත්ත කෙනෙක් විදියට බලාගෙන හිටියද කියලා අහන උපෙක්ෂාවෙන්. එහෙම කරනවා මෙයා මේ වෙස්සන්ත රජුගේ ඇස් දෙකට දකින්නවනේ, පැත්තකට වෙලා බලන් ඉඳලා තියෙනවා කියනවා. ඒ දරුවන් දෙන්නගේ අත් දෙක එහෙම ගැට ගහනකොට පැත්තකට වෙලා බලාගෙන හිටියද ඒ කරුණත් පළවෙනි කාලන්ට වඩා දුෂ්කරයි කිව්වා තාත්ත කෙනෙක් විදියට. මට මතකයි අපේ මල්ලි අපේ ගෙදර එයාගේ පොඩි පුතාට කවුද මන්දා එක මිනිහෙක් සැර දැම්ම හරි පාරක් ගහලා හරි මෙයා දැකලා ඒකට මෙයාට කේන්ති ගිහිල්ලා. එහෙම වෙන්නේ නැද්ද? වෙනවා. හරි ප්‍රවේසම් වෙන්නේ. ඔය අනුන්ගේ දරුවන්ට එහෙම ටොකු අනින්න යන්න එපා. සැර දාන්න යන්න එපා. ලොකු ප්‍රශ්න. ගුරුවරයෙක් ඉස්කෝලේක වෙනම එකක්. ඒකෙදි නිකන් ඒ සාමාන්‍ය ප්‍රශ්නයක්. අනිත් ඒවා ඉන්න එපා. මිනි මරා ගන්න ප්‍රශ්න වෙනවා. මේක තේරුම් ගන්න නේ මම මේ කියන්නේ බන්ධනේ හැටි සංසාරේ. පින්නතුනි එතකොට එහෙම අත ගැට ගහදි ජෝජක බමුණ ඒක දිහා බලන් හිටියද අර විස්සන්ත රජුගේ පැත්තකට වෙලා ඇස්වල කඳුළු පුරවම් බලන් ඉන්නවද? ඒකත් අතිසෙයින් දුෂ්කරයි. ඊට පස්සේ මේ ජාලිය ක්‍රිෂ්ණ දිනා කියන පොඩි දරුවෝ දැන් තේරුම නැහෙනි ජෝජක බමුණනේ අරයි යන්නේ හිතන්නේ යකෙක් කියලා පොඩි දරුවෝ දෙන්න. අර ගැට ගහපු වැල් පොට ලෙහාගෙන අහපව් දුවගෙන ඇවිල්ලා තියෙන පියාණෙනි කියලා දුවන් ඇවිල්ලා තියෙනවා. අපි බේරුණා කියලා අර පොඩි අයනේ යකාගෙන් අපි බේරුණා කියලා දුවගෙන ඇවිල්ලා තියෙනවා වැල් පොට ලෙහාගෙන. එහෙම දුවගෙන ඉද්දී ඒ දරුව දෙන්නව නැවත ගැට ගහලා ජෝජක බමුණට දුන්නද කලී තවත් දුෂ්කර දෙයක්. දැන් කවුද කියන්නේ? ඔබ හවු වෙන්න එපා මිලිඳු රජුරවන්ට මෙහෙම කියද්දි හිතන්න පුළුවන් මේක අගේ කරනවා කියලා. ඊළඟ එකත් කියනවා මෙයා. ඒ කරුණ ටික කියලා කියනවා මේ ස්වාමීනි ඒ දරුව දෙන්න ජාලිය ක්‍රිෂ්ණ ජිනා පොඩි දරුවනේ අවුරුදු 2 නැත්නම් 3 4 වගේ ওই වගේ මං හිතන්නේ 5ට අඩු ඇති. ඒ දරුව දෙන්න වහපෝ ගැට ගහලා දුන්නට පස්සේ කම්බින් ඇදයි යනවනේ. ඇදගෙන යද්දි කියලා තියෙනවා හඬා වැළපිලා තියෙනවා මෙහිම. මේ ඒ දරුව හඬා වැළපෙද්දී බෝසතාණන් වහන්සේ මෙහිම කිව්වේ නෑ ඇල්ලු. දරුවනි, වල බය වෙන්න එපා මගේ දරුවනි කියලා කිව්වේ නෑ කියලා. ජාලිය ක්‍රිෂ්ණජිනා නේ? එහෙම නේද? දැන් කාලෙන් කියන්නේ කොහොමද? මැණික නේ? පොඩි මැණික, සුදු මැණික එහෙම නේද කියන්නේ අම්මලා තාත්තලා? ඔව්ද නැද්ද? එහෙම කියලා දරුවනේ මගේ දරුවනේ බය වෙන්න එපා කියලා කිව්වේ නෑ කියන එකත් මේ සිව්වෙනි කරුණත් පුදුම සහගතයි කිව්වා, දුෂ්කරයි කිව්වා. බාන්න මේ බුදුවරු ගැන මනින්ට එපා කියන්නේ ඒකයි මේ ජීවිතේ. ඊට පස්සේ කියනවා රජ්ජුරු දැන් මෙහෙම ඔක්කොම වර්ණනා කරන රජ්ජුරු ටික මේ අර බිලිකොක්ක දාන්න යන්නේ. ඊළඟ ප්‍රශ්නේ කියනවා ඒ සිඟිති කුමාරයා දැන් ඇදගෙන යනවා අත් දෙක ගැට ගහලා ඔබ වුණාත් ඇදගෙන යටෙද්දි කකුල් හැප්පිලා වැටෙන්න බැරිද? ඇයි පාරවල් වල ගල් මුල් නේද ප්‍රපා මේවා තියෙනවනේ. මෙහි යද්දි ඒ පොඩි දරුවා ජාලිය අර පුතා කකුල් පැටලිලා වැටෙනවා. පිට වැටෙද්දි
ඒ දරුවට දැන් වාව ගන්න බෑන් තාත්ත මුකුත් කරන්නේ නෑ තාත්ත බලන් ඉන්නෝ බලන් ඉද්දී සමහරට මේ වෙස්සන්ත රජුරු මෙහිම ඇදගෙන යද්දී ඉස්සරහට පොඩ්ඩක් යන්නත් ඇති අර ජූජක බමුණ කැලි ඇදයි යද්දී කොච්චරවත් වාවක් නෑනේ මෙහෙම මෙහෙම පොඩ පොඩ ඉස්සරහට එන්න ඇති අර පේන දුරට වගේ එන්න ඇති ඇදගෙන වැටිලා තියෙනවා ඇදගෙන වැටෙද්දී අර ජාලිය කියනවලු මෙහෙම පියාණෙනි මේ යක්ෂයා මාව අනුභව කරත්වා පියාණෙනි මේ යක්ෂයා මාව කැලේට අරගෙන ගිහිල්ලා මාව කනවනම් කත්වා අනුභව කරත්වා ඒත් පියාණෙනි මේ ක්‍රිෂ්ණ ජිනා මේ නංගි නේ මේ නැගණිය නවත්වා ගත මැනව කියලා ඉල්ලා සිටිද්දිත් බෝසත් තෙමියට පිළිතුරු නුදුන්නිය යන පස්වෙනි කාරුණත් අතිසීන් දුෂ්කර දෙයක් කියනවා. එහෙම ඒ දරුවා කියද්දිත් ඒක සද්ද නැතුව හිටියා කියන එක එකත් පුදුම. මට අහන්න ලැබුණ එක අපේ ස්වාමීන් වහන්සේ නම මට කියනවා. ගෙදරදී නංගි චූටිලු. එයාට වයස 14යි 15යි. ඉතින් දැන් අපි කියන්නේ නංගි වොෂ්රූම් ගියා කියමුකෝ කක්ක කළා කියමුකෝ හොදන්නේ මෙයා කිව්වා මට කියනවා මේ නංගි පිරිසිදු කළේ ඔහොම කළේ මම කිව්වා එතකොට හිතන්න මේ ඒ සහෝදර සහෝදරියන්ගේ බැඳීම අම්මා තාත්ත කෙනෙක්ගේ බැඳීම පින්වතුනි මේ හිතාගන්න බැරි එකක් තේරුණා නේද ඒක රෝ ගෙවල් අත්හැරලා එනවා කියන එක ඔබ කල්පනා කරන්න පින්වතුනි ලීසි වැඩක්ද නේ ලීසි වැඩක්ද එතකොට මේ යක්ෂයා මාව කත්වා ඒත් පියාණෙනි ක්‍රිෂ්ණ ජිනා නැගණිය පවුනේ බේරගන්න පියාණෙනි කියද්දිත් බෝසතන් වහන්සේ බලාගෙන නිහඬව හිටියද ඒකත් අතිසීන්ම දුෂ්කර දෙයක් කිව්වා ඊට පස්සේ ඒ ජාලිය පොඩි පුතා අවුරුදු 4 පොඩි පුතා දැන් තාත්තට මෙහෙම කියද්දි සද්ද නෑනේ පින්නතුනි. එතකොට ඒ චූටි කුමාරයා වැළපෙමින් කියලා තිනවා පියාණෙනි ඔයාගේ හදවත ගලක් වුණාද කියලා අහලා තියෙනවා. හෘදේ ගලක් වුණාද? දුකටපත් වෙච්ච මේ අපිව මේ යක්ෂයාගෙන් ඇයි අපිව බේරගන්නේ නැති මේ යකා අපිව කැලීර ඇදගෙන යනවනි කියලා කියන කල්හිත් ඇයි තාත් පියාණෙනි අපිව වළක්වන්නේ නැත්තේ කියලා ඒ පුංචි ජාලිය කුමාරය අහද්දිත් හඬගාද්දිත් හඬා වැළපෙද්දිත් එහෙම කියද්දි බෝසත් තෙමේ කාරුණික බවක් නොපෙන්වී යන සයවෙනි කරුණත් අතිසෙයින් දුෂ්කරයි කිව්වා. ඕක අහන් ඉන්න ඕගොල්ලන්ට අමාරු නම් ඕක වෙන වෙලාවෙ කොහොම වෙන්න ඇද්ද පින්නතුනි නේ මෙහෙම දෙයක් වෙලා තියෙනවා ලෝකේ. එතකොට තවත් එකක් තියෙනවා කිව්වා. දැන් බාන්න මිලිඳු රජු වහන් ප්‍රශ්න ටික. ඒ දරුසිඟිත්තන් කැලේ ඇදගෙන නොපෙනී ගියා කියන. අරගෙන ගියා. ඊට පස්සේ මොනවා වෙයිද? දරුවන්ට මගදී අනතුරක් වෙයිද? මේ මිනිස්සු මොනවා කරේ? හිතාගන්නකෝ. එතකොට මොකද වෙන්නේ? මේ දුක තියාගෙන වෙස්සන්ත රජු ඉද්දි මන්ද්‍රී දේවිය ඇසි මොකද කරන්නේ? පළවැල අරගෙන එනු. ඇවිල්ලා ආපු ගමන් ජාලියේ කියාගෙන ඉන්නේ. ක්‍රිෂ්ණ ජිනා කියාගෙන ඉන්නේ. දුව කියාගෙන ඉන්නේ. පුතා කියාගෙන ඉන්නේ. ඔන්න ඔයාට ගෙනාව අඹ ගෙඩියක් නේ. අම්මල එහෙම නෙන්නේ. පොලේ අරන් එදී එහෙම අරන් එනවනේ. බූංජි අරන් අරන් එනවනේ. ඒ වගේ දැන් එනවා. ඇවිල්ලා කෝ කියලා අහනවා. ඇවිල්ලා දැන් අහන්නේ කාගෙන්ද? වෙස්සන්ත රජුරන් කියන. එතකොට මේ වෙස්සන්ත රජුරන්ට මෙහෙම අහද්දී දරුවොත් නෑ දැන් ශෝකෙත් තියෙනවා. ඒ වගේම මන්ත්‍රී බිසෝ මෙහෙම අහද්දී මොනවා කියන්නේ කියන බියත් ඇත හිතට ඇති වුණා කියන. අන්නේ හැම දෙයක් එක මේ හදවත හත්කඩකඩ 16කඩ පැලී නොගියා කියන කාරණෙත් මේ ලෝකේ පුදුම දෙයක් කිව්වා. ඊට පස්සේ තමයි ඔන්න ප්‍රශ්නේ කියන්නේ කවුද මිලිඳු රජු මේ බාන මෙච්චර වෙලා වර්ණාකුලේ ඔබ රැවටෙන්න පුළුවන් මේ අගේ පුලාද කියලා නෑ කියනවා මෙහෙම ස්වාමීනි පුණ්‍යකාමී මිනිසුන් විසින් අනුන්ට දුක් දීමෙන් කරන පින කුමක්ද අන්න ඇහුව ප්‍රශ්නේ හරස් ප්‍රශ්නේ අච්චර වෙලා වර්ණාකුලකෝ ලැහුවේ මොකද්ද මේක අහනවා ස්වාමීනි
පුණ්‍යකාමී මිනිස්සු, ඒ කියන්නේ පිනට ආස කරන මිනිස්සු අනුන්ට දුක් දීමෙන් කරන පින කුමක්ද කියලා අහුවා. දැන් දීහල්ලක උත්තර. නේ තමා සතු ධනේ හෝ තමාගේ ජීවිතයේ හෝ දිය යුත්තේ නොවේද? ඇයි දරුව දුන්නේ හනු? තමන් හෝ තමාගේ ජීවිතේ දන් දෙන්න තිබුණානේ කිව්වා. අනුන්ට දුක් දීලා දෙන්න කරන පින මොකක්ද කියලා අහුවා. නේ ඔබටත් හිතෙන්න පුළුවන් දරුවන්ට බැඳිච්ච අය නේ එහෙම ඉන්න අයට හිතෙන්න පුළුවන් ඇත්ත නේද? ඇයි ඡන්දෙන් අගතියට ගියහම ඔය දකින්න බෑ පින්නේ. ද්වේෂෙන් අගතියට ගියහම පේන්නේ නැහැ අරයා හොඳයි කියලා නේ. ඒ වගේ පින්වතුනි මොකද්ද මේ කරන දේ? මෙහිම කියද්දී මිදුඳු රජුරු ඔබට උනත් හිතෙන්න පුළුවන් ඇත්ත නේ. ඇයි දරුව දුන්නේ? තමන්ව දෙන්න තිබුණානේ. නේ එහෙනම් අපේ අම්මල තාත්තල තපිව සාසනෙට දුන්න කියන්නේ මේ වගේ වැඩක් තමයි වින්නතු. ඔව්ද නැද්ද? ඔව්. වහ බොනවා නැත්නම් ගඟේ මුහුදේ පයින්නවා කියද්දි ලෝකෙක මෙහෙම දුන්නයි කියන එක මොන අකමැත්තෙන් නමුත් දුෂ්කර දෙයක් තමයි. ඊට පස්සේ කියනවා තමන්ගේ ජීවිතේ දෙන්න තිබුණා. එහෙම නැත්නම් තමන්ගේ ධනෙ හරි දෙන්න තිබුණා කිව්වා. ඇයි ඒක කළේ හැවුවා. මෙහෙම කිව්වහම කියනවා කියනවා මේ මහරජාණන් අපේ බෝසතාණන් වහන්සේ අතිසේන් දුෂ්කර වූ දෙයක් තමයි කළේ කියනවා. අතිසේන් දුෂ්කර වූ දෙයක් කළේ කියනවා. හැබැයි ඒ දුෂ්කර ත්‍යාගයක් දුන්නද ඒ නිසා ඒ කීර්තිය දසදහසක් ලෝක ධාතුවේ පැතිර ගියා කියනවා. දැන් අදත් අපි කතා කරනවානේ මේක වෙලා තියෙන්නේ මම නම් දන්නේ කල්පයකට කලින්ද කොච්චර කාලෙකින්ද කියන්නේ අපි දන්නේ නැහැ. ඒතර අදටත් අපි කතා කරනවද නැද්ද මේ කරපුදී? එහෙනම් මේක ඔබට කරන්න පුළුවන්ද? බුදු බව ප්‍රාර්ථනා කරන අය ප්‍රවේසම් වෙන්නේ නේ? කඩල ගොට්ටටත් ආසාවි. එහෙම ඉඳගෙන මෙව්වා පින්නතුනි මේ පර්චේස් 10ක් දී ගන්න බැරි කොට. නේද? මේ බලන්න බුද්ධත්වයක් වෙනුවෙන් කරන දේ. ඒ නිසා මේ බොරු ඉලක්ක තියාගන්න එපා. නේද? එතකොට දසදහසක් ලෝක ධාතුවේ කීර්ති පැතුන කොහොමද පැතුරෙන්නේ? එතකොට කියනවා මේ දෙවියෝ දේව භවණේ ඉඳන් ප්‍රශංසා කළා කියනවා. අසුරයෝ අසුර භවණේ ඉඳන්, ගුරුලෝ ගුරුළු භවණේ ඉඳන්, නාගයෝ නාග භවණේ ඉඳන්, යක්ෂයෝ යක්ෂ භවණේ ඉඳගෙන මේ ප්‍රශංසා කළා කියනවා. මේ කළදී අතිසින්ම දුෂ්කර දෙයක් කියලා. ඒ කීර්ති රාවේ අද වෙනකන් තියෙනවා කියනවා. කවුද කියන්නේ? නාගසේන ස්වාමීන් කියනවා. එතකොට මේ දානීය ඒ වගේ එකක් කියනවා. හැබැයි අද වර්තමානයේ, අද වර්තමානයේ ඉන්න ඔබ ඒ මිලිඳු රජු ඇතුළු පිරිස කෑ ගහනවලු මේක හොඳට දීපු දානියක්ද? නපුරු කොට දීපු දානියක්ද කියලා මෙතන අඳුනා තියෙනවා කිව්වා. කවුද දැන් කිව්වේ? නාගසේන ස්වාමීන් වහන්සේ. දැන් මේ කතාව ඉවර නෑ. මේකෙන් මේ ප්‍රශ්නේ විසඳිනවද ඔය උත්තරේ දුන්නා කියලා? නැහැ, තව දිගට යනවා. දැන් ස්වාමීන් වහන්සේ තව උත්තර දෙනවා නාගසේන ස්වාමීන් වහන්සේ. කියනවා මේ මහරජාණනි ඒ කීර්තිරාව වනාහි නිපුන වූ නුවණැති වූ මහා ප්‍රඥ වූ වහා වැටහෙන නුවණැත්තා වූ බෝසතුන්ගේ ගුණ 10ක් ඉස්මතු කරලා කිව්ව පෙන්නනවා කියන ගුණ කීයක්ද? 10ක්. ඒ ගුණ 10 මොකක්ද? ඒ තමයි කියනවා කාමී ගිජු නැති බව. මොකද්ද පළවෙනි එක? පින්නතුනි අපි මැරෙද්දි දරුවෝ දන් දීලාද මැරෙන්නේ? නෑනේ. බැඳීම ඇතිව. එතකොට කියනවා කාමී ගිජු නැති බව, ආලය නැති බව, මහා ත්‍යාගය ඇති බව, සියල්ල අත්හරින බව, නැවත සසරට නොයන බව, ඊතා සියුම් බව, ඊතා මහත් බව, අවබෝධයට දුෂ්කර බව, දුර්ලභ බව, අවබෝධ කළ යුතු ධර්මයේ ඇති අසදෘශ බව කියන මේ කීර්තිරාවයන් මේ කීර්තිරාවේ වනාහි නිපුන වූ නුවණ ඇති වූ මහා ප්‍රඥ වූ වහා වැටෙන නුවණ ඇත්තව බෝසතුන්ගේ මෙම ගුණ 10 ඉස්මතු කොට පෙන්වන එකක් කියන්නේ. මේක පින්වතුනි ලෝකෙට ඇලිච්ච කෙනෙක්ට කරන්න බෑ. මේ බුදු වෙන්න මත්තෙන් අපිට පේනවා මේ දේවල් ඇත්තරිය කියන්නේ ඇසකන අත්හරින්නේ නැද්ද? අත්හරිනවාමයි. නිදාගෙන ඉන්න අය ඇඟිල්ලෙන් ඇල්ල හැරවන්නේ පින්වතුනි. හොඳේ. එතකොට මේ කාරණා ටික කිව්වට පස්සේ ඔන්න මිලිඳු රජුගේ අහන ප්‍රශ්න ටික බලන්න පින්නතුනි. ඔන්න හොඳට අහගන්න. මේ කියන ඒවා මේ තර්කවලට උත්තර දුන්න කියන්නේ ලේසි නෑ. ස්වාමිනී නාගසේනයන් වහන්සේ යමෙක් අනුන් දුකටපත් කොට දානියක් දෙයි නම්
මොකක්ද අහන්නේ? අනිත්‍යව දුකටපත් කරලා දානයක් දෙයි නම් ඒ දානීය සැප විපාක ලබා දෙයිද සුගති සැප ලබා දෙයිද කියලා අහනවා. අනිත්‍යව දුකටපත් කරලා දෙන දානින් සුගති සැපත ලබා දෙයිද කියලා අහනවා. සැප විපාක ලබා දෙයිද අහනවා. එතකොට ස්වාමින් වහන්සේ කියනවා මහරජාණනි මේ දානීය සැප විපාක තියෙනවා කියන එක අමුතුවෙන් අහන්න දෙයක්ද? එහෙම කියලා කියනවා මෙහිම. හරි, දානේ සැප විපාක තියෙනවාද කියන කතාව අමුතුක මේ සැප විපාක ඇති බව අමුතුවෙන් කියන්න ඕනේ නැති කතාව වෙන එකක්. මිලිඳු රජුරෝ කියනවා එහෙන උපමාවකින් කියන්නේ. උපමාවකින් පෙන්වන්න කියනවා. ඒතර කියනවා රජතුමනි මෙහිම ඉතින් කවුරු හරි ශ්‍රමණියෙක් ඉන්නවා. කවුද? සිල්වන්ත ගුණවන්ත ශ්‍රමණියෙක් ඉන්නවා. එයාගේ අත් දෙක කැඩිලා. අත් දෙක බිඳිලා. එක්ක කකුල කැඩිලා. එතකොට සත්පුරුෂ පින් කැමති අහිංසක මිනිසෙක් අර කකුල් දෙක කැඩිච්ච අත් කැඩිච්ච ස්වාමීන් වහන්සේ හරි ශ්‍රමණයන් වහන්සේ හරි කවුරු හරි දකින්න. දැකලා මෙයා මොකද කරන්නේ? ඒ ශ්‍රමණයන් වහන්සේ ඔසවලා අරගෙන කරත්තේ තියෙනවා. කොහෙද තියන්නේ? කරත්තේ. කරත්තේ තියාගෙන මොකද කරන්නේ? ඒ මිනිස්සයි වාහනෙන් අර අත් කැඩිච්ච කකුල් කැඩිච්ච කෙනාව එක්කගෙන යනවා ගමනාන්තෙට. බෙහෙත් ගන්න තැනකට හරි එක්කයි යනවා. අවශ්‍ය තැනට එක්කගෙන යනවා. එතනහන රජතුමනි ඒ හේතුවෙන් ඒ පුරුෂයා ඒ මනුස්සයා ස්වර්ගයේ උපදීද නැද්ද අහනවා. සැප විපාක ලබයිද නැද්ද කියලා අහුව කවුද? ස්වාමීන් වහන්සේ ඇහුවා. එසේ ස්වාමීනි, පින් තියෙනවා. පින් ඇති බව අමුතුවෙන් කියන්න ඕනේ දෙයක්ද? කවුද කියන්නේ? එතකොට අහනවා, එතකොට රජතුමනි දැන් අර හරක බර ඇදන් ගියේ? යාට බරක් නේක. ඒ සතාට දුකක් නේ. ඒ සතාට පීඩාවක් නෙමෙයිද කියලා ඇහුවා. ඊට පස්සේ දැන් ඊට කලින් කියනවා මේ රජ්ජුරුව ස්වාමී ඊට කලින් කියනවා ඒක කෙරුවාම ස්වාමීනි දැන් ඒ පිනින් එයා ඒ සිල්වන්ත භික්ෂුව කරත්ති දාගෙන අර ගියානේ ඒ පිනට ප්‍රවාහන පහසුනේ දෙන ඒ පිනට එයාට ගොඩබිමේ නම් ඇත් වාහනයක් ලැබෙන්න පුළුවන්. මනුස්ස ලෝකයට ආවොත් ඇත් වාහනයක් එනත අස්ව වාහනයක් ලැබෙන්න පුළුවන්. ගොඩබිමේදී මොකක් හරි යාට වාහනයක් ලැබී කියන එහෙන් පහසු හැදුවට. ජලයේ යන්න වුණොත් බෝට්ටුවක් හරි හම්බෙනවා කිව්වා. නැවක් හරි හම්බෙනවා කිව්වා. ඒ වගේම තමයි දිව්‍ය ලෝකෙදී දිව්‍ය වාහන හම්බෙනවා කියනවා. මනුලොවේදී මනුෂ්‍ය වාහනත් ලබන්නේ. එයට සුදුසු අනුලුම් වූ භවයේ උපදින්නේ. ඒ පිනට අදාළ කර්ම විපාකයට අදාළ තැනක යා උපදිනවා කියනවා. ඒ කර්මයාගේ බලයෙන් 이르දීන්ම පතන ලද නිර්වාණ නගරයටද පැමිණින්නේය. ඒ කරපු පිනට ඒ පුණ්‍ය විපාකේ නිර්වාණ නගරයටත් යට එන්න පුළුවන්. දැන් කවුද කියන්නේ? මිලිඳු රජුරු දැන් අරහපු දෙයට උත්තරයක් දුන්නා. එහෙනම් රජතුමනි මේ අනුන්ට දුක් දීලා දීපු දානි සැප විපාක ඔය තියෙන්නේ කිව්වා. එයා ඇහුවනේ අනුන්ට දුක් දීලා දෙන එකේ සැප විපාකේ මොකද්ද කියලා ඇහුවනේ. සුගති විපාකේ මොකද්ද කියලා ඇහුවනේ. ඒකට මේ දෙන උත්තරේ. අර හාමුදුරන් අර කරත්තේ දාන් ගියානේ. ඒතර ගවයා බලන්න කල්පනා කළා. නේ? ඊට පස්සේ කියනවා එහෙනම් ඉතින් ඔය තියෙන්නේ කිව්වා. සුගතිව දැන් මෙයාමනේ උත්තරී සැප විපාක ටික විස්තර කළේ. කියනවා ඉතින් ඒ පුරුෂයා අර රෝගියාව කැඳවගෙන යද්දී රතේ බැඳ සිටි ගවයා දුකටපත් උන්නේ නැද්ද කියලා. ඒතකොට කියනවා මේ තව එකක් කියන්න අහගන්න කිව්වා රජුරවන්ට. රජතුමනි ඔන්න ඉන්නවා කවුද? රජ කෙනෙක්. කවුද රජ කෙනෙක් කියනවා. මේ රජුරව කල්පනා කරනවා දානියක් දෙන්න. මොනවද දෙන්නද? දානියක් දෙන්න. එතකොට මේ රජුරෝ මොකද කරන්නේ? තමන්ගේ ජනපදවාසීන් ඉන්නවනේ, ගහනවා ටැක්ස්. මොනවද ගහන්නේ පින්නතුනි? ටැක්ස්. හාල්වලි මේ බද්ද, අරවයි මේ බද්ද, ඉඩම්වලි මේ බද්ද, වෙළඳම් කරන ඒවයි මේ බද්ද. ටැක්ස් ගහලානේ රජවරු ඉන්නේ නේද? ටැක්ස් ගහලා බදු ගහලා ධනෙ එකතු කරනවා. ඒ ධනෙෙන් මොකද කරන්නේ? මේ රජුරු මහා දානයක් දෙනවා. මොනවද දෙන්නේ? මහා දානයක්. එතකොට අහනවා ස්වාමින් වහන්සේ නාගසෙන සර්, ඒ දානීය හේතුවෙන් ඒ රජු සුගති සංඛ්‍යාත කිසියම් සැපයක් ලබන්නේද? කවුද අහන්නේ? නාගසෙන ස්වාමින්වහන්සේ අහනවා කාගෙන්ද? මිලිඳු රජුරන් අහනවා. දැන් ටැක්ස් ගහලානේ සල්ලි ගත්ත, ඒකෙන් දානි දුන්නා, ඒකෙන් සුගති සැප පිණි ඒ විපාක ඒ රජුරෝ ලබයිද කියලා අහනවා. දැන් රජුරෝ ගැනනේ කිව්වේ දැන් නේද? නරකයි කිය ඒ රජ කෙනෙන්නේ. රජුරෝ මෙහෙම කියනවා, ස්වාමිනී කා අමුතුවෙන් අහන්න දෙයක්ද කියලා ඇහුවා. කිව්වා ඒකේ සැප විපාක තියෙනවා, මතුවට සැප විපාක දහස් ගණන් උපදිනවා කිව්වා. රජුන්ගේ රජු වෙන්නේ පින් හේතුවක් වෙනවා කිව්වා. ඊට පස්සේ කියනවා දෙවියන් අතර දෙවියෙක් බලවත් දෙවි කෙනෙක් වෙන්නේ
ඒ පින උපකාරයක බඹුන් අතර මහ බඹා වෙන්නත් ඒ පින උපකාරයි කිව්වා. ශ්‍රමණයන් අතර මහා ශ්‍රමණික වෙන්නත් ඒ පින උපකාරයි. ඔය මහා මේ ශ්‍රාවකයෝ කියන්නේ මහා ශ්‍රමණික වෙන්නත් ඒ පින උපකාරයි කියනවා. බ්‍රාහ්මණයන් අතර මහා බ්‍රාහ්මණියක් වන්නත් ඒ පින උපකාරයි. රහතුන් අතර මහරහතන් වහන්සේ නමක් වෙන්නත් ඒ පින උපකාරයි නෝ නාගසේනියන් වහන්සේ කිව්වා. කවුද කියන්නේ මිලින. එතකොට ස්වාමීන් වහන්සේ ඉතින් අර අහිංසක මිනිසුන්ගෙන් ටැක්ස් ගහලා නෙමෙයිද කෙරුවේ වැඩි කිව්වා, දානි දුන්නේ කිව්වා. එතකොට එහෙම කරලා අරගෙන ටැක්ස් අරගෙන ඉවල දීපු දානින් නියෝග කොලේ කිව්වා. ඉතින් එහෙම කරලා දීපු එකේ ඉතින් මේ සැප විභාග තියෙනවද ඇහුවා. එතකොට කියනවා මේ පිණි සැප විභාග තියෙනවා. ඊට පස්සේ ඔහොම කියලා කියනවා මෙහෙම කතාවක් වෙයි. දැන් මිලිඳු රජුර අත්හරින්නේ නැහැ. මිලිඳු රජුර කියනවා ඒක වෙන කතාවක් කිව්වා. හොඳයි කියන ස්වාමී නාගසේනන් වහන්සේ එහෙම වුණත් වෙස්සන්තර රජු විසින් දෙන ලද්දේ පමණ ඉක්මවා ගිය දානයක්. මොනවා ඉක්මවා ගිය දානයක්ද? දැන් අපිත් කියන්නේ ඒක ලිමිට් එකට දෙන්නේ නැහැ කියලා. එනේ පොඩ්ඩක් කල්පනා කරන්න එපා. මේ කටයුතු තියෙන ඔහොම කරාම මොකද වෙන්නේ? මටත් පව් පුරවන ඔය ඇත්ත ගෙවල් වල එහෙම වෙන්නේ නැද්ද? ඈ කියන ඔහේ දෙනවා මෙහෙම. මං අරව මේවා ගැන කල්පනා කරන්න ඕනේ. ප්‍රශ්න ඇති වෙන්න බැරිද? ඒ වගේ වෙනවා. එතකොට කියනවා කවුද මිලිඳු රජුරෝ කියන. හැබැයි ওই දානි පමණ ඉක්මවා ගිය එකක්. පමණ ඉක්මවා ගියක්. ඒ මොකක්ද? යම් හේකින් සිය බිරිඳ වෙන පුද්ගලයෙකුට බහරයව පිණිස දුන්නේ වේද? තමන්ගේ දරුවන් අර ජූජකයට දුන්නද? වැඩපල කර දීම පිණිස දාස පිණිස දුන්නද? මේ පමණ ඉක්මවා ගිය එකක් කිව්වා. කවුද කියන්නේ? මිලිඳු රජුරෝ. එතර පමණ ඉක්මවා ගිය දානිය නාගසේනියන් වහන්සේ මේ ලෝකේ නුවණැත්තු වර්ණා කරන්නේ නැහැ කිව්වා. දැන් මොකද උනේ? රජ්ජුරුව කියන රජ කතා ටික. කවුද කියන්නේ? රජ්ජුරු මිලිඳු රජ්ජුරුව කියන මෙහෙම. පමණ ඉක්මවල කරත්තේට බරපැටෙව්වොත් මොකද වෙන්නේ හෙව්වා? කඩයනේ කැඩිලා යනවා කිව්වා. නැවට පමණ ඉක්මවා බරපැටෙව්වොත් මොකද වෙන්නේ? නැව ගිලලා යනවා කිව්වා. පමණ ඉක්මවල කෑම ගත්තොත් මොකද කරන්නේ වෙන්නේ කිව්වා? දිරෝ ගන්න බැරුව ආසනීප වෙලා ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා කියනවා. ඕනෑවට වැඩිය වැස්සොත් මොකද වෙන්නේ කිව්වා? ධන දාහනේ ඔක්කොම යටපත් වෙයි. දැන් පහුගිය කාලෙ වුණේ අපිට අත්දැකීම් තියෙන. ඒ වගේම තමයි පමණ ඉක්මවා දෙන දානින් භෝග සම්පත් විනාශ වෙනවා කිව්වා. පමණ ඉක්මවා ඇති රස්ණින් පොළව වේලිලා කරලා යනවා කිව්වා. පමණ ඉක්මවා ඇති වෙන රාගෙන් උමුතු වෙනවා. පමණ ඉක්මවා වෙන ද්වේෂෙන් මහා ප්‍රශ්න ගොඩක් වදේට පැමිණින්ට වෙනවා කියනවා. පමණ ඉක්මවාගේ මෝහෙන් බලවත් කරදරයටපත් වෙන්න සිත් වෙනවා කියනවා. ලෝභෙන් සුරුංගී ග්‍රහණයට හසුවන්නේ පමණ ඉක්මවා ගියේ බයෙන් ජීවිතේ නැතිවන්නේ කිව්වා. පමණ ඉක්මවා ගංගාවක් ගැලුවාම වතුර දිගොඩ තලා යනවායි කිව්වා. ඒ නිසා පමණ ඉක්මවාගේ ගින්නින් බත උතුරලා යනවා කිව්වා. ඇත්තද පින්නතුනි? ඈ වැඩිපුර ගින්න දාලා බත තම්බන්න ගියහම මොකද වෙන්නේ? ආ ඒ රජුරු දන්න දේවල් නේ. රජ කෙනෙක් උනත් උයන්නත් දන්නවා. එතකොට කිව්වා ඉක්මවා යනවා කිව්වා. පමණ ඉක්මවා ඇවිදීමෙන් ආයුසි ඉවරයි කිව්වා. ඒ කාලේ පයින් ගිහිල්ලා තියෙන්නේ. කියනවා නාගසේනියන් වහන්සේ මේක පමණ ඉක්මවා දීපු දානයක් කිව්වා. නුවණැත්තන් විසින් මේක ප්‍රශංසා කරන්නේ නැහැ කියන මේක නිඳා කරන එකක් කිව්වා. වෙස්සන්තර රජුරු දුන්නෙත් පමණ ඉක්මවා ගිය දානයක්, තමන්ගේ බිරිඳ දරුව දීපු එක කිව්වා. කවුද දැන් කියන්නේ? මිලිඳු රජුරු. දැන් මේක පින්නතුනි දැන් නෙමේ රසවත් කොටස තියෙන්නේ අන්තිමට. ඒකෙහිඳ මෙහෙම දාන කැමැති නොවිය යුත්තේ. ඒක අද ඉන්න අර ජජ් මහත්තුරු, ලෝයර් මහත්තුරු කාගේ පැත්ත ගනී කියලාද ඔබ හිතන්නේ? ඈ අනිවාර්යෙන් මේක බලන්න ඕනි මානසිකවනේ. ඊට පස්සේ මොකද උනේ? රජ්ජුරුව අර වගේ රජ කතා ටිකක් කියද්දි අර වගේ දේවල් නාගසේන ස්වාමින් වහන්සේත් හොඳ කරුණු ටිකක් අනිත් පැත්තට කිව්වා. කොහොමද කියන්නේ? කියන පමණ ඉක්මවා දීපු දානිය නුවණ ඇත්ත ලෝකේ ප්‍රශංසා කළා කියන කවුද කියන්නේ? නාගසේන ස්වාමීන්. කියනවා ඒ කොහොමද? ශ්‍රේෂ්ඨ වූ තියනවලු දිව්‍ය ඖෂධ. ඒව අතර ගත්තාම ඒ කාලෙ ඉතින් තිබුණ දෙයක් වෙන්න ඇති. එයාට නොපෙණිය යන්න පුළුවන් කියන. මොනව වෙන්න පුළුවන්ද? නොපෙණිය යන්න පුළුවන් කියන. හොඳට මේ හොඳට ಗುಣසාරේ තියෙන ඖෂධ වලින් බේත් හේත් කළොත් මොකද වෙන්නේ? රෝග පීඩා ඉක්මනට සුව වෙලා යනවා කිව්වා. ඒ වගේම තමයි කියනවා ගින්න පමණ ඉක්වා
මේ ඇවිලුණාම මොකද වෙන්නේ? ඔක්කොම දවලා දානවා. ඒ තරම් බලවත් එකක් කියනවා. ජලය පමණ ඉක්මවා ගියාම මොකද වෙන්නේ? ජලය පමණ ඉක්මවා සීතල වීමෙන් සියල්ල නිවල දානවා කිව්වා. පියුම බලවත්ව පිරිසිදු වීම එන්නෙන්න අර මොකද්ද මට සිලුට වුණාම වතුර රැඳින් නැතුව යනවා කියලා කියනවා. මාණික්‍ය පමණ ඉක්මවා ගුණවත් වීමෙන් කැමැති දේ ලැබේ කියනවා. දියමන්තිය පමණ ඉක්මවා තියුණු වීමෙන් ඕන මිනිමුතු පළඟු ඔක්කොම කපලා දාන්න පුළුවන් විනිවිද යවන්න පුළුවන් කියලා කියනවා. පෘථිවිය පමණ ඉක්මවා විශාල වීමෙන් සියලු දේ දරන්න පුළුවන් කියන සත්තුන් මේ ගස්කොළන් මේ කඳු පර්වත ඔක්කොම දරා ගන්න පුළුවන් කියනවා. ඒ වගේම තමයි කියන මහා සමුද්‍රයේ විශාල වෙන්න වෙන්න මොකද වෙන්නේ? ආපහු එක කාටවත් වතුර කොහින්වත් ගෙනලා පුරවල ඉවරයක් කරන්න හම්බෙන්නේ නැහැ කිව්වා. පර්වතයේ පමණ ඉක්මවා බර වීමෙන් මොකද වෙන්නේ? සෙලවෙන්නේ නැහැ කියලා කිව්වා. ආකාශයේ පමණ ඉක්මවා පැතිරීමෙන් අනන්ත වෙයි කියනවා. සූර්යා පමණ ඉක්මවා එළිය විහිදීමෙන් අඳුර නැසයි කියනවා. සිංහය අතිබලවත් ලෙස ඉපදීමෙන් බියෙන් තොර වෙයි කියනවා. මල්ලවේ කියන්නේ අර රණ්ඩුවල්ලන්නේ මල්ලවේ වනේ. එතකොට මල්ලවේ අතිබලවත් වීමෙන් ප්‍රතිමල්ලවා සෙනකින් බිම දමයි කිව්වා. රජු පිනින් අතිබලවත් වීමෙන් අධිපති වෙයි කිව්වා. භික්ෂුව අතිසේන් සිල්වත් වීමෙන් නාග යක්ෂ සුර නර ආදීන්ට වන්දනීය වෙයි කියනවා. බුදු රජ පමණ ඉක්මවා අග්‍ර වීමෙන් අනූපම වෙයි කියනවා. මෙසේ මහරජනි පමණ ඉක්මවාගේ දානීය යනු ලෝකී නුවණැත්තන් විසින් ප්‍රශංසා කරපු දෙයක් කියනවා. දැන් කවුද මේ කියන්නේ? ඔව් කියනවා මේක දසදහසක් ලෝක ධාතු වීම වර්ණාවට භාජිනී වුණා කියනවා. එදා ඒ වෙස්සන්තර රජු වෙලා එදා ඒ දානයක් දුන්නද ඒකයි කියනවා අද බුද්ධත්වයට පත් වෙලා දිවියන් මරුන් බඹුන් සහිත ලෝකේ අග්‍ර වුණේ. මේ දානි ඔබට කරන්න පුළුවන්ද? ඈ තුන් හිතින්වත් බෑ. මේක වෙස්සන්තර රජු කළාද නැද්ද? අන්න දිවියන් බඹුන් සහිත ලෝකේ අග්‍ර වුණා. කවුද උනේ? අග්‍රම කෙනා. ආයෙ වෙන කවුරුත් නැහැ. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් අහනවා. මේක කතන්දරේ වගේ නිසා පින්නතුනේ හොඳ අවධානයෙන් අහගෙන ටිකක් මේක කාලය යන එකක්. අහනවා අර ස්වාමීන් වහන්සේ අහනවා රජතුමනි දානි පිළිගන්න සුසු කෙනෙක් ලැබුණොත් කවුද පින්නතුනේ? දානිය පිළිගන්න සුසු කෙනෙක් පැමිණුණොත් ලැබුණොත් නොදිය යුතු එඹදු බහා තැබිය යුතු දානයක් ලෝකේ තියෙනවද? ඒ කියන්නේ දන් දෙන කෙනෙකුට දන් ඉල්ලගෙන ඉන කවුරු හරි හම්බුනොත් නොදිය යුතු සංගවා තැබිය යුතු දෙයක් ලෝකේ තියෙනවද කියලා ඇහුවා. රජුරු කට්ට උත්තරයක් දුන්නා. මොනවද කලිපෙ ඉන්නතුනි? රජුරු පැන්න ප්‍රශ්නින් අහකට කට්ට උත්තරයක් දෙනවා. කොහොමද? කියනවා අහුවෙ වෙන එකක් දෙන්නේ උත්තරේ පොඩ වෙන එකක් කියනවා ස්වාමීනි දාන 10ක් තියෙනවා දන් නොදිය යුතු. දාන කීයක් තියෙනවද? 10ක් තියෙනවා දන් නොදිය යුතු. නොදිය යුතුයි සම්මත. මොනවද ඒවා? ඒ වගේ ඒවා දුන්නොත් අපාය යනවා. ඒවා දුන්නොත් කොහෙද යන්නේ? දන්නවද? ඒවා දුන්නොත් කොහෙද යන්නේ? අපාය යනවා. දන්නවද ඒ 10 මොකද්ද කියන්නේ? එහෙනම් අහගන්න. ඒ තමයි ස්වාමිනී නාගසේනයන් වහන්සේ මේක නම් දන් දෙනවා අපේ කට්ටිය. අපාය යනවා. මත්පැන් මත්ද්‍රව්‍ය ලෝකේ දන් නොදිය යුතුයයි සම්මත කොට ඇත්තේ ඇත. ඒකමනේ දන් දෙන්නේ. ඔව්ද නැද්ද? ගෙවල් වල පාටි ඔක්කොම තිබුණොත් අනිවාර්යෙන් දිය යුතු දානි. මොකද්ද? මත්පැන් මත්ද්‍රව්‍ය සිගරට්. මේක දෙන අය අපායේ යනවායි කියනවා. ඒක දුන්නොත් එයා අපාය ගාම වෙනවා. ඒ වගේම තමයි කියන්නේ ලාමක විනෝදය ඇති කරන දේ දන් දෙයිද අපාගත වෙනවා. ස්ත්‍රීන් දන් දුන්නොත් අපාගත වෙනවා. යාග පිණිස ගවයන් දන් දුන්නොත් කෙලෙස් උපදවන සිතුවම් දෙයි. පින්තූරු තියෙනවනේ එක එක නරක ඒවා. අවියායුධ දන් දුන්නොත් වසවිස දන් දුන්නොත් මාංචු දන් දුන්නොත් බලි පිණිස ඌරු කුකුලන් දන් දෙයිද තරාදීන් රවටා මිම්මෙන් රවටා දන් දෙයිද ස්වාමිනි නාගසේනන් වහන්සේ මේ ලෝකයේ නොදිය යුතුයි සම්මත දෙයකි. යමෙක් මෙම දානෙ දෙයි නම් හි අපාය ගාමි වේ. ස්වාමිනි මේවා ලෝකයේ නොදිය යුතුයයි සම්මත කොට ඇත. යමෙක් මේවා දෙයි නම් ඔහු අපාය ගාමි වේ. දැන් කවුද කියන්නේ? රජ්ජුරුව කිව්වා නොදිය යුතු දානයක් තියෙනවද කිව්වා මේ 10 කිව්වටක් ගාල. එතකොට අහනවා රජ්ජුරු රජතුමනි මං හැවි නොදිය යුතු දාන ඔයවා ගැන නෙමෙයිනේ කිව්වා. මං හැවි ඔව්වා නෙමෙයි කිව්වා. මං හැවි දානයක් හැමදයක් ඉල්ලගෙන ඉද්දි නොදිය යුතු දෙයක් තියෙනවද කියලායි මම ඇහුවේ කිව්වා.
එහෙමේවා නෑ කිව්වා. එහෙමේවා නෑ කිව්වා. යාමෙක් මොන හරි ඉල්ලගෙන එනවා නම් මොකද කරන්නේ? යාට දෙන්න ඕනි. මොනවද කියන්නේ? දැන් කියනවා භෝජන ඉල්ලනවා නම් භෝජනයක් දෙන්න ඕනි. පැන් ඉල්ලනවා නම් පැන් ටිකක් දෙන්න ඕනි. වස්ත්‍ර ඉල්ලනවා වස්ත්‍ර දන් දෙන්න කියනවා. සේනාසන ඉල්ලනවා නම් සේනාසනයක් දෙන්න කියනවා. කුටියක් ඉල්ලනවා කුටියක් දෙන්න කියනවා. ඇඳ ඇතිරිලක් නම් ඉල්ලන්නේ ඇඳ ඇතිරිලක්. දැසි දස්ස ඉල්ලනවා නම් දැසි දසෙත් දෙන්න ඕනි කියනවා. එතකොට කියනවා මේ කෙත්වතු ඉල්ලනවා නම් එහෙම කළ යුතුයි කියන එක. කියන්නේ ඒක හැමෝටම කරන්න බෑ මං කිව්වේ. අරහෙම දන් දෙන කෙනෙක්ට නොදිය යුතු දෙයක් නෑ කියන්නේ. එතකොට සමහර අය රන් මාසු 100 දහස ලක්ෂයේ සමහර රාජ්‍ය දන් දෙනවා කියනවා. සමහරු ජීවිතත් දන් දෙනවා කිව්වා. කවුද දැන් කියන්නේ? රජුරු. ඉතින් මහරජාණෙනි කෙනෙක් ජීවිතේ දන් දෙනවා නම් අඹදරුවා මනාකොට දන් දුන්න දානපති වූ මහා දානපති වූ වෙස්සන්ත රජුන්ට කුමක් නිසා ඔබ ලාමක කරලා කතා කරනවද? සමහරු ජීවිතේ දන් දෙනවා නම් වෙස්සන්ත රජුරු අඹදරුව මනාකොට දන් දුන්නා කිව්වා. ඉතින් ඇයි ඒක ලාමක කරලා කතා කරන්න හැව්වා? ඇයි ඒක හෙලා දකින්න කරුණු කියන්නේ කියලා හැව්වා. කවුද අහන්නේ? නාගසේන ස්වාමීන්. දැන් මේක අහගෙන ඉන්න පින්නතුනි, මේක අන්තිමට තමයි හිත උණු වෙන්නේ. එතකොට අහනවා රයිතුමනි, මේකට පොඩ්ඩක් උත්තරයක් දෙන්න කිව්වා. කවුද? නාගසේන ස්වාමීන්. දැන් ওই ගෙවල් දොරවල් තියෙනවා අන්ත දිලුඳුයි. කණ්ඩ බොන්ට නැහැ. ණයබරින් පීඩිත වෙලා ඉන්නේ. ඔය ණයබරින් පීඩිත කණ්ඩ බොණ්ඩ නැති ගෙවල් තියෙනවනේ අමාරුවෙන් ජීවත් වෙන. ඒතර ඔය ගෙවල් වල ඉන්න අම්මලා තාත්තලා තමන්ගේ දරුවන්ව ඒ ගෙවල් වලට වැඩකාරකමට වැඩට දෙන්නේ නැද්ද? මේ ආර්ථික ප්‍රශ්නේ හින්දා. දරුවනේ උඹට එතනින් ඒ නෝනල මහත්තයලා කණ්ඩ බොණ්ඩ ටිකක් හරි දෙයි. මෙහි දහ දුක් විඳිනවට වඩා. කීයක් හරි මේවා කරොත් ඔන්න නංගිට පොඩ්ඩක් උගන්න ගන්න පුළුවන් වෙයි, මල්ලිට පොඩ්ඩක් උගන්න ගන්න පුළුවන් වෙයි කියලා වැඩට යවන්නේ නැද්ද? ඈ යවනවා. ඒතකොට එහෙම දේවල් නැද්ද හුව රජුරන්? එහෙමව තියෙනවා කිව්වා. ඉතින් රජතුමනි, ණයබරින් යුතු ඒ දෙමාපියෝ තමන්ගේ දරුවෝ හැම අපේට තිබ්බනම්, ඉතින් මේ රජුරෝ මේ වෙස්සන්තර රජුරෝ නරක දෙයක්ද කළේ හැව්වා. ඒ වෙස්සන්තර රජුරෝ සර්වඥතා ඥානය කියන ධනලාභයෙන් දිලින්දෙක් කිව්වා. සර්වඥතා ඥානය කියන ධනලාභයෙන් දිලින්දෙක් වෙලා හිටිය කිව්වා. ඒ නිසා ඒ ධනෙ උපදව ගන්න තමයි කියනවා තමන්ගේ බිරිඳ දරුවෝ දන් දුන්නේ කියනවා. එදා එහෙම වුණොත් වෙස්සන්තර රජුරෝ කරලා තියෙන්නේ කවුරුත් කරන දෙයක් නෙවෙයි කියලා කිව්වා. කවුරුත් කරන දෙයක් නෙවෙයිද රජතුමනි කියලා ඇහුවා. එහෙම කරපු ඒ රජුරවන්ට ඇයි වෙස්සන්ත රජුරවන්ට ඔබ මෙහෙම දොස් කියන්නේ කිව්වා. අහනවා රජතුමනි, යමෙක් ඉල්ලන්නේ අඹදරුවෝ නම් දෙන්නේ තමන්ව නම් කවුද? ඉල්ලන්නේ අඹදරුවෝ නම් දෙන්නේ තමන්ව නම් ඒක සත්පුරුෂ දානයක් දහම. කවුද අහන්නේ? නාගසේන ස්වාමී. ඒක සත්පුරුෂ දානයක් දහලන්. එතකොට කියනවා යම් යම් දෙයක් ඉල්ලන්න ඉල්ලනවා නම් ඒ දේ නේද දෙන්න ඕනේ කියලා අහනවා. කවුද කියන්නේ? නාගසේන ස්වාමී. සත්පුරුෂයෙකුගේ ක්‍රියාව කියන්නේ ඒක නේද කියලා අහනවා. කියනවා රයිතුමනි, කවුරු හරි පැන් ඉල්ලනවා නම් කෙනෙක් කෑම නම් දෙන්නේ ඒ පුරුෂයා පැන් බොනු කැමති පුරුෂයාට කළ යුතු දේ කළේද කියලා අහනවා. එයා ඉල්ලන්නේ පැන් නම් දුන්නේ කණ්ඩ නම් ඒ මනුස්සයාට කළ යුතු දේද කළේ කියලා හැව්වා. කවුද අහන්නේ? ඈ නාගසේන ස්වර්ණාස හැව්වා. නැහැ ස්වාමීනි කිව්වා. නැහැ ස්වාමීනි කිව්වා. ඒ පුරුෂයා ඉල්ලන්නේ වතුර නම් දෙන්න ඕනේ මොනවද? වතුර ඇඳුම් දීලා හරියන්නේ නැහැ පින්නතුනි. ගියක් දීලා හරියන්නේ නැහැ. එක්ක ලිඳක් දෙන්න ඕනේ නේද? නළ ලිඳක් හරි. මොකද වතුර නේ මනුස්සයා ඉල්ලන්නේ. පැන් දෙන්න ඕනේ කියලා කිව්වා. ජලයේම දීම කළ යුතු වෙයි කිව්වා. එහෙනම් රජතුමනි, ඒ ජෝජක බමුණා වෙස්සන්ත රජුරන් ඉල්ලුවේ නැහැ කිව්වා. මන්ත්‍රී බිසවවත් නෙමෙයි ඉල්ලුවේ කිව්වා. කාවද ඉල්ලුවේ? දරුව දෙන්න නම් ඉල්ලුවේ. එතකොට රජුරු ඒ වෙස්සන්ත රජුරු කළ යුතු දේ නෙමෙයිද කියලා හැව්වා. දන් දෙන කෙනෙක් බෝසත්වරේ කළ යුතු දේ නෙමෙයිද කලේ කියලා හැව්වා. ශරීරය ඉල්ලුව නම් දෙනවා කිව්වා. කතන්දර දෙකක් නැහැ කිව්වා. තමාව රකින්නේ නැහැ දෙනවා කියලා කිව්වා. ඉල්ලපු දෙයි දුන්නේ කිව්වා. ඊට පස්සේ කියනවා
ඒ ජෝජක බමුණ වෙස්සන්ත රජුන්ට කිව්වා නම් ඔබ මාගේ දාසය වෙන්න කියලා වෙස්සන්ත රජුට තමන් දාසය වෙන දරුව බේරලා කිව්වා. මන්ත්‍රී බිසව බේරලා කිව්වා. එහෙමනම් තමන්ගේ ජීවිතය හරි දෙනවා කියනවා. ඒකට දෙපාරක් හිතන්නේ නැහැ. ඉල්ලුවේ තමන්ව නෙමෙයි කිව්වා. ඒකයි ඉල්ලපු දේ දන් දුන්නේ කිව්වා. ඒ මහබෝසතාණන් වහන්සේගේ ශරීරයේ කාටත් සාධාරණ එකක්. කාටත් සාද දැන් වතුර කිව්වොත් කොතනක හරි තියෙනවා නම් පොදුවේ මොකද වෙන්නේ කාටත් එකයි තියෙන්නේ. ඒතර මේ පැත්තෙන් මොකද්ද ගලාගෙන යන ගඟක් තියෙනවා නම් ඒ ගඟේ වතුර කාටත් පොදු නේද? ඒ වගේ කිව්වා ඒ මහබෝසතන් වහන්සේ කාටත් සාධාරණයි කිව්වා. අහන රයිතුමනි දුප්පත් මිනිස්සෙක් සල්ලි නැති මිනිස්සයා සල්ලි හොයාගෙන මොකද කරන්නේ එළුවන් ගිය පාරෙත් යනවා කිව්වා. උල් සහිත පාරෙත් යනවා කියනවා. වේවල් පිරුණු පාරෙත් යනවා කියනවා. දියෙත් යනවා ගොඩෙත් යනවා කිව්වා. ඇයි වෙලඳාම් කරන්න ගියාම එහෙම වෙනවද නැද්ද පින්නතුනි? හැමතැනම යනවා. ඇයි ඒ අර සල්ලි උපයන්න කයනුත් වචනෙත් වෙහෙසෙනවා සල්ලි උපයන්න කිව්වා. ආන් ඒ වගේ තමයි කියනවා දානපති වෙච්ච වෙස්සන්ත රජුරු. සම්බුද්ධත්වයේ කියන ධනියෙන් දිලුඳුනා කියනවා. ඒ ධනිය හොයන්ට තමයි කියනවා ඒ ਸਰවඥා ඥාන ප්‍රතිලාභයේ හොයාගන්න තමයි කියනවා මේ ධනි දාන්නේ දැසිදසු යාන වාහන සකල සම්පත්තියේ සිය අබුදරුව බිරිඳ තමන්ගේ ජීවිතය පවත්හරින් කිව්වා. මොන හොයන්ටද? මෙන්න මේ ਸਰවඥතා ඥානය. දැන් සල්ලි ඕන කෙනා සල්ලි හොයන්න එළුව ගිය පාරෙත් යනවා, උල් තියෙන පාරෙත් යනවා, ප්‍රපාත තියෙන පාරෙත් යනවා, වතුරෙත් යනවා, හැමතැනම යනවායි කිව්වා. සල්ලි හොයාගෙන එතකොට උන්වහන්සේ හොයන්නේ මොකද්ද? ਸਰවඥා ඥානිය කියන ධනිය හොයාගෙන උන්වහන්සේ හැමදේම අත්හැරියයි කිව්වා. එතකොට කියනවා මේ කාරණේ කියලා කියනවා මේ රජතුමනි ජෝජක බමුණ ඉල්ලුවේ දරුවෝ. ඒ දරුවෝ දන් දුන්නා මා කළ යුතු දේ ඉල්ලපු දේ දුන්නාය කියන හැඟීම වෙස්සන්ත රජුන්ට ඇති වුණා කියලා. හැබැයි මතක තියාගන්න කියන මේ කාරණේ මෙන්න මෙහෙමත් වෙස්සන්ත රජුරු කිව්වා කියනවා. ඒ මොකක්ද? මන්ත්‍රී දේවිව දුන්නේ මට මන්ත්‍රී දේවි අප්‍රිය වෙච්ච නිසා නොවී කියනවා. මන්ත්‍රී දේවි මට ප්‍රියයි කියනවා. ජාලිය ක්‍රිෂ්ණ දිනා කියන්නේ මට අප්‍රිය දෙන්නෙක් නෙමෙයි කියනවා. ඒ දරුව දෙන්න මට ගොඩක් ප්‍රියයි කිව්වා. දකුණු අකමැත්ත නිසා දන් දුන්නේ නැහැ කියනවා. මේ අඹදරුව මට ඉතා වැඩි කණ්ඩ බොණ්ඩ දෙන්න විදිහක් නැහැ කියලා මන් දන් දුන්නෙත් නැහැ කියනවා. කලකිරිලා නිසා මන් දන් දුන්නෙත් මට මේ බිරිඳ එපා වෙලා දරු එපා වෙලා හින්දා කලකිරලා දන් දුන්නත් නෙවෙයි කියනවා. ඊට පස්සේ කියනවා ඒ දරු අප්‍රියයි කියලා දන් දුන්නා නෙවෙයි කියනවා. හුදෙක් ਸਰවඥතා ඥානි උදෙසාම ਸਰවඥා ඥාණයට මම ප්‍රිය වුනිමි කියනවා. මොනවටද ප්‍රිය වුණා කියන්නේ? ਸਰවඥා ඥාණයට මම ආස කළා කියනවා. ඒ ਸਰවඥා ඥාණයට ප්‍රිය වෙමින් වෙස්සන්ත රජතුමී මෙබඳු අතුල්‍ය වූ කියන් කිසි දෙයක් එක සමාන නොවන අසාමාන්‍ය වූ දානයක් දුන්නේ ප්‍රාණ සම තමන්ගේ ජීවිතය හා සමාන වෙච්ච දරු දෙන්නා ජූජක බමුණට එදා දන් දුන්නේ කියන. ඒ චර්යා පිටකේ මෙහිම කියනවලු පින්වතුනි. මාහට දරු දෙදෙනා අප්‍රිය නොවුයේය. මන්ත්‍රී දේවිය අප්‍රිය නොවුයේය. ਸਰවඥතා ඥානිය මට ප්‍රිය වූයේය. ඒහින් ඒ ප්‍රිය වූ බුදු නුවණ සොයා දානිය දුන්නේ මිහි. ලස්සනයි කියන එක නේ අහපෝ කියන්නේ දහගන්න. කියන මාහට චර්ය අපිට කී තියෙන්නේ මාහට දරු දෙදෙනා අප්‍රිය නොවුයේය. මන්ත්‍රී ද්‍රේවිය අප්‍රිය නොවුයේය. ਸਰවඥතා ඥානිය මට ප්‍රිය වූයේය. ඒහින් ඒ ප්‍රිය වූ බුදු නුවණ සොයා දානිය දුන්නේ මිහි. පුදුම දානයක්. ඔන්න බලන්න මේක සංසාරේ කරන දේ. එදා ඒ දරුව දෙන්න දන් දීලා ජාලිය ක්‍රිෂ්ණ දිනා දන් දීලා ඈතට යනකම් බලන් ඉන්නවනේ පින්ද දීලා අහක බලන් ඉන්න බෑ ඒ වගේ දෙයක්. මගින් මගට ගිහිලා තියෙනවා. පාරට වෙලා ඈත නොපෙනී යනකම් බලන් ඉඳලා තියෙනවා. ඇස්වල කඳුළු පුරවගෙන අඬලා තියෙනවා. හිතාගන්න පින්නතුනි දානේ හිතාගන්න බෑ දරුව වැල්පොට කඩාගෙන ඇවිල්ලා තාත්ති බේරගන්න කියලා කියනවනේ. නේද? ඒතර එහෙම දරාගෙන ඇවිල්ලා මේක දරාගන්න බැරුව තමන් ඉන්න පන්සලට එහෙම නැත්නම් කුටියට ඇවිල්ලා උඩුබැලි අතර හිටියේ කියනවා. කොහොමද ඉඳලා තියෙන්නේ? මෙහෙම උඩුබැලි අතර හිටියා කියනවා.
උඩුබැලි අතට ඉද්දී නාහින් හුස්ම ගන්න බෑ කියනවා. ඒ පාර මොකද කරලා තියෙන කට ඇරගෙන හාස් හුස් ගන්න. ඔය අම්මලට මොන හරි වුණාම ওই වගේ ආරංචියක් අහම දරුවෙක්ට කරදරයක් වුණා කියලා මොකද වෙන්නේ? ආ කටින් හුස්ම ගන්න නේ. එහෙම කරලා පෙන්නන්න බෑ. එහෙම කරලා කරනවද නැද්ද? කටින් හාස් හුස් ගගා මේව කරා කියනවා. හදවතට වාව ගන්න බැරි තැන කියනවා. ඇස් වලින් මොකද වුණේ? කඳුළු කඩාගෙන වැටිදී ඇස් වලින් ආවේ රුධිරය කියලා කියනවා. මොනවද වැටලා තියෙන්නේ? රුධිරය බිඳු වෙලා වැටුණයි කියනවා. ඒ තිනිහසට දරා ගන්න බැරුව කියනවා. කියනවා වෙස්සන්ත රජු වේදා ජූජක බමුණට දරුවෝ දුන්නේ ඉතා දුකසී කියනවා. ඉතා අපිට හිතුණ හදවත ගලක් වෙලා දුන්නා කියලා නේ හිතෙන්න පුළුවන්. අපිට ඕක අහලා හිතෙන මේක සිම්පල් කියලා. කතන්දරය අහන්න සිම්පල් පින්නතුනි. මේක හොඳට කතන්දරෙත් එක්ක තේරුම් ගද්දි තමයි තේරෙන්නේ මේක කරන්න පුළුවන් වැඩක් නම් නිවිය කියලා. කරුණු දෙකක් හිතලලු දුන්නේ මොකද්ද? මාගේ දන්වැට නොසිදේවාය කියන පැතුමින් කියලා කියනවා. ඒ තමයි එකක් කියනවා බමුණට දන් දුන්නේ මාගේ දන්වැට නොපිරිහි පවතින්නේ දුක්ඛිතව වනමුල්. ඒ කියන්නේ කරුණු දෙකක්. එකක් තමයි මාගේ දන්වැට පිරිහි නොඒවා. ඇයි ඒ? මේ දේ ඉල්ලුව වෙස්සන්ත රජු මේක දුන්නේ කියන කාරණෙන් නිඳා නොලැබීවා. දන්වැට පවත්තල තිනු අකණ්ඩව. ඊළඟ කාරණේ තමයි ජාලිය ක්‍රිෂ්ණ දිනා අර බතල ඊට පස්සේ අල වර්ග මයොක්ක වර්ග කැලේ තියෙන ගෙඩි වර්ග මේවනි කෑමට ගන්න බතක් නෑ. කුඹුරු කරන්නේ නෑ තාපසවරු. ඒතර මේ මගේ දරුවෝ දෙදෙනා මේවා ආහාරට අරගෙන දුකසී වාසය කරන්න. මේ දරුවෝ දෙන්නා නගරයට අරන් ගියොත් මේ ජෝජක බමුණ හරි මගේ පිය රජුරුව දැනගන්නවා. මගේ පිය රජුරුව කිසි විටක මේ දෙන්නව දාසෙ වෙන්න ඉඩක් තියන්නේ නෑ. එහෙම වුණොත් නැවතත් මේ දරුවෝ දෙන්න සැපයටපත් තාත්තා කෙනෙක්ගේ සෙනෙහස නැද්ද? අන්න තිබිලා. දැක්ක නේද කරුණාව? මෙන්න මේ කාරණියත් සිතමින් තමයි කියනවා දරුවෝ දෙන්න දන් දුන්නේ කියනවා. දරුවෝ දෙන්න දන් දුන්නේ. ඊළඟ කාරණේ තමයි මම මේවා කෙටියෙන් කියන්නේ පින්නතුනි. ඊළඟ කාරණේ තමයි කියනවා වෙස්සන්තර රජුරු දන්නවලු මේ දරු සිඟිත්තෝ දෙදෙනා ඊතා බලවත් දෙදෙනෙක්. ඒ කියන්නේ ක්‍රිෂ්ණ ජිනා කියලා කියන්නේ රජ පවුලක රජ කෙනෙකුගේ විදුවක්. ජාලිය කියලා කියන්නේ රජ කෙනෙකුගේ පුතෙක්. කොහොම පිනක් තියෙන්න ඕනේද? නිකන් සාමාන්‍ය අය නෙවෙයි. එතකොට මේ දරුවෝ දෙන්නගේ පුණ්‍ය ශක්තියත් එක්ක මේ දරුවෝ දෙන්න කවදාවත් කෙනෙකුගේ දාසියන් බවට පත් වෙන්නේ නෑ. එතකොට මේ ජූජක බමුණ කියන්නේ මහල්ලෙක්. ආයුෂයේ ගෙවි ගිය කෙනෙක්, වයෝ වෘද්ධ කෙනෙක්, සිරුර බිඳුණු කෙනෙක්, හැරමිටියක් ගත්ත කෙනෙක්, ඒ වගේම තමයි කියනවා පින ස්වල්පයක් තියෙන කෙනෙක්. පින චුට්ටක් තියෙන මිනිස්සෙක්. මේ දරුවන්ගෙන් බැල මෙහෙවරකම් ගන්න පුළුවන් කමක් මේ තැනැත්තාට නැත. බාහන් ප්‍රඥාවක් තියෙනෝනි. පුදුමයිනි කල්පනා රටාව. කිසි තැනකින් ඔබට හිතෙනවද පින්නතුනි අකුසලයක් කියන බව, දැඩි බවක් කියන හිතක් ඒ බෝසත්වරයෙක්ගේ හිතේ තියෙනවා කියලා? මේ කරුණ දිහා බලද්දි නෑනේ. ඒ බෝසත්වරයෙක් ගැන මේ ගැන කල්පනා කරලා දැඩි වෙන්න ගියොත් නම් යාගේ හිත දැඩි. තේරෙනව නේද? මේ බාණ්ඩී සිත, බුදුරුන්ගේ සිත කොහොමද? ඔහු පුරුදු කරලා කරලා බුද්ධත්වයටපත් වෙච්ච බුදුරජාන් වහන්සේලගේ හිත කොහොමද නේද? නේද? වෙඩුරු පිටක් වගේ උණු වෙන මහා පර්වතයක් වගේ ඍජු ගතිගුණ ඇති බුදුවරුන්ගේ සිත් කවුරුනම් දනීද කියලා අහන්නේ ඒකයි. දැන් පින්නතුනි අහන උපමා කීපයක් කියන එකකින් උපමාවක් දෙකක් විතරක් කියන්නම්. කියනවා මේ මිනිස්සෙක්ට පුළුවන් දහනවා මේසා බලවත් හිරුසඳු. මේසා බලවත් හිරුසඳු අරගෙන පෙට්ටියක දාලිවර වෙලා එහෙම නැත්නම් කරඬුවක දාලා මේකේ තියෙන තේජස නැති කරලා ඉවර වෙලා තැටියක් කරලා අරගෙන ඒකේ මාළු පිණි බෙදාගෙන බත් මාළු පිණි ගන්න පුළුවන් දහනවා. පුළුවන්ද? තේරෙනවද උපමාව? මේ ඉරහඳ මහ තේජසයි තන ඒක අරගෙන මිනිස්සෙක් පෙට්ටියක දාලා කරඬුවක දාලා ඒකේ තේජස නිෂ්ප්‍රභා කරලා ඉවර වෙලා ඒකට බත් මිලි මාළු පිණි දාලා
කෑම ගන්න පිඟානු කර ගන්න පුළුවන්ද කියලා. පුළුවන්ද? බෑ කිව්වා. අන්න ඒ වගේ කියනවා ජාලිය ක්‍රිෂ්ණ ජිනත්. බලවතුන් කියනවා. පින්වතුන් කියනවා. නැත්තම් පින්වතුනි සාමාන්‍ය පවුලල උපදින්න බෑ. ඇමති කෙනෙක්ගේ පවුලකත් නෙමෙයි. රජ පවුලේ. කොහෙද පින්වතුනි? රජ පවුලක උපදින්න. පින්වතුනි ඒ වගේ මේ දීර්ඝ විස්තරයක් කියනවා. ඉතින් මං ඒ ඔක්කොම කියන්නේ මිලුදු රාජ ප්‍රශ්න තුන කියවන්නේ. ඒකේ ලොකු විස්තරයක් තව ගොඩක් කියනවා. කියනවා මේ වගේ උපමා ගොඩාක් කියන මේ දෙන්නව මොන විදිහකටවත් දාස පරිභෝගයට ගන්න පුළුවන් කමක් නැහැ කියනවා. මේක දන්නවා කියනවා කවුද? වෙස්සන්ත රජුරු. එහෙනම් පින්වතුනි ප්‍රශ්නයක් කියනවා. ජාලිය ක්‍රිෂ්ණ ජිනාව එහෙම දුන්න දාස ඉල්ලපු දේ දුන්නා. ගෙනිච්චා. සීයා දැන් රාජ්‍ය කරනු. සීයට ආරංචි වෙනවා මගේ මුණුබුරයි මිනිබිරි. කොහොම වෙන්නේ ඇද්ද ඒක? මම ජූජක බමුණ නම් ජීවිතේට ගෙනියන්නේ. ඇයි පින්නොතුනි හිස දන් දෙන්න වෙන වැඩක් පින්නොතුනි මොලේ තියෙනවා නම් මගේ ජීවිතේට මම ගෙනියන්නේ නැහැ. ඇයි ඒ? අර සීයා වෙසාන්ත රජුරුවේ අනිවාර්යෙන් හත් කඩකට පලනවා. උලහරි තියෙනවා. භයානකද නැද්ද පින්නතුනි? අතිශයින් භයානකයි. අතිශයින් භයානකයි. බලන්න මෙතනදීත් ඒ ජෝජක බමුණට අසාධාරණයක් වෙන්න විස්සන්ත රජු ඉඩ තියන්නේ නැහැ. ඒ නිසා මේ විදිහට අවවාද කරනවා කාටද? ජාලියට. මෙහෙම අවද දැන් පොඩි ක්‍රිෂ්ණ ජිනා චූටීනි. තේරුම නැහැනි. ජාලිය කියන්නේ පොඩ්ඩක් තේරුම තියෙනවා. ඒ ජාලියට කියන පුතා කියන ජාලිය කුමාරට මෙහෙම අනුශාසනා කළ තිනවා. ප්‍රිය පුත්‍රේ. දැන් බාන වචනේ මොකද්ද? ප්‍රිය පුත්‍රේ. කියනවා මේ ඔබගේ මුත්තුණුවන් සීයවිල මෙහෙම කතා කරද්දී යන්න එපා කියලා. ඒ කියන්නේ මුත්තුණුවන් කියන්නේ කවුද? සීයවිල එන්න දරුවෝ දෙන්න මෙහෙම කියලා ගද්දී යන්න එපා කියනවා. ඔබේ මුත්තුණුවන් මෙහෙම කියද්දී ජාලිය කුමාරට කියන ප්‍රිය පුත්‍රය ඔබගේ මුත්තනුවන් බමුණාට ධනිය දී ඔබ මිලට ගනිද්දී රන් කහවණු දහසක් මිලදී ජාලිය කුමරු මිලදී ගනීවා. දැන් පුතාට කියනවා කීයක්ද? රන් කහවණු 1000ක් බමුණාට දීලා තමයි තාත්තා මාව 100ට ගන්න කිව්වේ කියලා 100ට කියන්න කියනවා. යන්න එපා කියනවා. කහවණු 1000ක් ජෝජක බමුණාට දුන්නට පස්සේ 100 ගාවට යන්න කියනවා. මුත්තනුවන් ගාවට යන්න කියනවා. නැත්තම් යන්න එපාය කිව්වා. ඊට පස්සේ කියනවා ජාලියට කියන්නේ දැන් ක්‍රිෂ්ණ ජිනාට තේරෙන්නේ නැහෙනේ. ක්‍රිෂ්ණ ජිනාවන් මිලට ගනිද්දී 100ක් 16ක්. 16 100 කීයක්ද? 100යි. 100ක් 16ක්. 16 කීයක් දෙන්න ඕනේ ජෝජක බමුණාට? 16 100යි 16 සෑහෙන ගාණක් ක්‍රිෂ්ණ ජිනාට නේ. දුවරුන්ට ආඩම්බරයක් නේ. හරි. ඊට පස්සේ කියනවා 100ක් ඇත්තු 100ක් අසු මිනිබිරිනේ 100ගේ නේ. ඊට පස්සේ මොනවද? 100ක් ඇත්තු 100ක් අසුන් 100ක් ගව දෙනු 100ක් වෘෂභයන් සහ 100ක් රන් මිල වශයෙන් සියල්ල 100 බැගින් දී මිලට ගණිත්වා 100 ගාවට නිකයි යන්න එපාය කිව්වා. කියනවා මුත්තනුවන්, ඒ කියන්නේ ජාලියට කියන ජාලිය වාගේ 100ක් මුත්තනුවන් බ්‍රහ්මණයාගේ අතින් බලෙන් ඇදගෙන ඔබ මුදවා ගනීවි. දරන්න බෑනේ 100ට උනත් මේ මුණුබුරන්ට එහෙම වෙදි 100ට පුළුවන්ද? 100ල ඉන්නෝනේ මෙතන කියන්නේ බා රාචිල 100ල. බෑ පින්වතුනි. කියනවා මුත්තුණුවන් නැවිලා බ්‍රහ්මණයාගේ අතින් බලෙන් ඕගොල්ලෝ දෙන්නව ඇදලා ගනී කියනවා. එතකොට මේ මුත්තුණුවන්ගේ වචනේ කරන්ට එපා කි. ඕගොල්ලෝ දෙන්න 100 ගාවට යන්න එපා 100 ඇදලා ගත්තොත් කිව්වා. අර දෙන්න arya ගාවම ඉන්න කියලා ජූජක බමුණ ගාවම ඉන්න කියනවා. බ්‍රාහ්මණයාගේ අදහසට අනුව බ්‍රාහ්මණයට කීකරු වෙන්නේ මේ දරුව දෙන කොච්චර කීකරුයිද? ඊට පස්සේ කියනවා මෙසේ අනුශාසනා කොට දරුවන් යැවීය කියනවා. දැන් බාහන්න කොච්චර මේ කල්පනා කරලාදනේ ඉල්ලන දේ නොදී හිටියෙත් නෑ. ආරක්ෂාව රැකවරණයත් හැදුවා. ජෝජක බමුණට අසාධාරණයක් කරන්න ඉඩ හැරියෙත් දැන් එන්නේ ජෝජක බමුණගේ බිරිඳ 16 දෙයාසිය නෑ කිව්වනේ. දැන් 100 100ත් හම්බ වෙනවා. ක්‍රිෂ්ණ ජිනාට තමයි සෑහෙන ගාණක්
දීන දින මිනිබිරිනේ 100 ගේ. එතකොට සෑහෙන ගාන නේද? ඊට පස්සේ කියනවා මා කියන්නේ කියනවා 100ට මෙහෙම මුත්තුණුනි 100 මගේ පිය රජුගේ කිව්ව බමුණට මං වෙනුවෙන් රන් කහවණු 1000ක් දෙන්න. ඒ වගේම තමයි ඉමෙන්ම කන්‍යාවන් හස්තින ආදී 100 බැගින් වටිනාකම දීලා ක්‍රිෂ්ණ දිනාව ගන්න පුළුවන් කියලා. එහෙම තමයි මගේ පිය රජුරුව මට කිව්වේ කියලා 100ට කියන්නේ කියලා. එතකොට මේක අහගෙන ඉඳලා කියනවා මිලිදු රජුරුව දැන් කතා ඉවර මෙතනින් එහාට ප්‍රශ්නයක් හදන්න දෙයක් නෑ. ස්වාමීනි නාගසේනයන් වහන්සේ ප්‍රශ්නිය මැනවින් ලිහන ලද්දී මොකද කරේ? ප්‍රශ්නිය මැනවින් ලිව්වා කිව්වා. දෘෂ්ටි ජාලයේ මැනවින් බිඳින ලද්දී රාජ්‍යරණ තියෙන දෘෂ්ටි ජාලය බින්දා. පරවාදී මැනවින් මඩින ලද්දී අනිත්‍ය විසින් නිඳා අපහාස කරන්න කොයි කාලෙක හරි තිබුණද මේ මතේ වාදී බින්ද කිව්වා. ස්වකීය ධර්මයේ මැනවින් පවසන ලද්දී ඔබ වහන්සේ පුරුදු පුහුණු කරපු ධර්මයේ මැනවින් කිව්වා. කතා රටාව මැනවින් පිරිසිදු කරන ලද්දී දැන් අහනන ප්‍රශ්නෙට ලස්සනට උත්තර ටික දුන්නානේ. අර්ථයේ මැනවින් බෙදන ලද්දී මම මේ අයුරින්ම පිළිගනිමි. කවුද කිව්වේ? මිලිඳු රජු. පින්නොතුනේ මේකේ වැඩි මිලිඳු රජුරෝ මේක පිළිගත්තද නැද්ද කියන එක නෙවෙයි. බෝසත්වරයෙකුගේ ත්‍යාගය. බුදු බව වෙනුවෙන් කරන කැපවීම. බුදු බව වෙනුවෙන් එක්කලදී. පින්නොතුනේ එහෙනම් ඔබ කල්පනා කරන්ට අපේ බෝසතාණන් වහන්සේ ඒකල කැපවීම වෙන ශාස්ත්‍රවරු කරලාද කරලා තියෙනවාද නැත කරලා නැත මේ බෝසත්වරයෙකුගේ ගුණේ නම් බුදුවරයෙකුගේ ගුණේ කොහොමද මේ බෝසත්වරයෙකුගේ එක ජීවිතයක ගුණේ නම් ඔබ කල්පනා කරන්ට මෙහෙම වී ඇටය කියන දේ පැල කරාම ගොයන් ගහ කට ගන්න. හැබැයි වී ඇටේ දකින්ට නෑයි ගොයන් ගහ උපද්දෝ. ඒක නැති වෙලා යනවා. නේද? අන්න ඒ වගේ පින්නොතුනි සසරේ කරපු කර්ම විපාක මේ දේවල්. පින්නොතුනි මේකට ඉපදිච්ච දේ තමයි බුදු බව. මොකද්ද? බුදු බව. මේක ඔබ කල්පනා කරනවද මේ බුදු බව මේ කරලා තියෙන කැපවීමත් එක ලැබීම ගැන කද්දි කල්පනා කරනවද අපේ ගමේ ගොඩේ ඉන්නේ ඇත්තෝ අපේ ගොඩාක් ඇත්තෝ කල්පනා කරගෙන ඉන්නේ මොකද්ද තුන පහ ටිකට ලුණු පොල් කක්ටටත් ආස කර කර බුදු බව පතනෝ පර්ජස් 10ට රණ්ඩු අල්ලල්ල නඩුවේ බුදු බව පතනවා. පින්නොතිනි මොන විහිළුවක්ද? මොන විහිළුවක්ද? නියත විවරණ ලැබුණට පස්සේ තමයිලු බුදු බවත් ස්ථීර වෙන්නේ. ඊට පෙර හිතා ගන්න බැරි කාල පරපුරක් ආවට කියලා බුදු බව. එහෙනම් අපිට පේනවා බුදු බව ප්‍රාර්ථනා කොලා කියලා නියත විවරණ ලැබෙනකම් ලැබෙන්නේ නැත. එහෙනම් මේක ලේසියෙන් ප්‍රාර්ථනා කරලා ලබන්න පුළුවන් හේකුත් නෙවේ. ජාතක ටික කියෝලා බුදුරයන් වහන්සේගේ ආශ්චර්ය ගැන අහලා මෝහෙන් මැරිච්ච අය කල්පනා කරනවා මේක මටත් ගන්න පුළුවන් සිම්පල් එකක්. ඔව්ද නැද්ද? ඈපින්නතුනි කල්පනා කරලා බලන්න මේක බුදු බව ප්‍රාර්ථනා කරනවා නම් ඒ කෙනෙක් යම් කෙනෙක් මෙතන දැන් ඔන්න ඔබට ආරාධනා ඔබේ දරුවෝ දන් දෙන්න ඔබේ මන්ත්‍රී බිසවත් දන් දෙන්න කොරල පෙන්නලා ඇවිල්ලා කියන්නේ හරි මං සුදුසුයි අඩුතරම් පින්නතුනි මේ විදිහට හිත පිහිටව ගන්නත් ලස්සනට දන්නේ ඇත්තද බොරුද ඇත්තද බොරුද හොඳට තීරුම් ගන්න රැවටෙන්න එපා රැවටෙන්න එපා
ඒකයි බුදුවරු කොතනකවත් අනුශාසනා කරන්නේ නැත්තේ ඔබ බුදු වෙන්න නැත. ඒකයි අනුශාසනා කරන්නේ සාරිපුත්ත මොග්ගල්ලාන වගේ වෙන්න වෙන්න පුළුවන් දී. කේමා උප්පලවන්න වගේ වෙන්න වෙන්න පුළුවන් දී. චිත්ත ගෘහපති උග්ග ගෘහපති වගේ වෙන්න වෙන්න පුළුවන් දී. කුජ්ජුත්තරා වේලුකණ්ඨී නන්දමාතා වගේ වෙන්න වෙන්න පුළුවන් දී. වෙන්න බැරි දෙයට ඇඟිල්ල දික් කළ පෙන්වෙන්නේ. එහෙනම් තේරුම් ගන්න පින්නතුනි මේ මිලිඳ රාජ ප්‍රශ්නේ මේ චුට්ට මං කියවද්දී මට පුදුම හිතුණා. මට ඔබට මුලින් මිලිඳ රාජුරු අහන ප්‍රශ්නත් එක්ක මොකද වෙන්නේ? ඔබ බනහන් හිටියත් හිත හේමයට පයින්න පුළුවන්. අනුන්ගේ දන් දීමක් ගැන අහලා ඔබටත් හිත පිහිටව ගන්න බැරි වෙච්ච කොට නේද පින්නතුනි? කවර කතාද පින්නතුනි? කවර කතා? අන්න අපේ බුදුරජාණන් වහන්සේ අරහං වනසේක සම්මා සම්බුද්දයි විජ්ජාචරණ. ඔබට පින්නතුනි එක දිගට සිල් ගන්න බෑ, දෙපාරයි තුන් පාරයි ඒකත් නවත්තුනෝ. බණ ටිකක් බුදුවරේ කියා දීපක ජීවිත අවසාන වෙනකන් අහගන්න බෑ. මුලාව මුලාව පින්නතුනි කරන්ට දෙයකුත් නෑ. මේකට හවුනාට පස්සේ ගන්ට දෙයකුත් නෑ. මට හම්බිලා තියෙන සමහර කතන්දර පොලිස් මහතුරින්වල බුදු බව ප්‍රාර්ථනා කරගෙන එක කීවා. තව අය මෙහෙම මෙහෙම. ඉතින් මේ මානින් හිත රවට්ටගෙන නේද පින්නතුනි? ඒ වගේ පින්නතුනි අර රඟපානයි ඉන්නේ. රඟපානය කරන වැඩි විලාවක දුෂ්ටයට රඟපාන. දුෂ්ටයා නළුවට රඟපාන. එහෙම ඊව නැද්ද? දැන් මේ වෙලා තියෙන දැන් මේක රඟපෑමක් නෙමෙයිනේ. අපිට තියෙන එක පින්නතුනි අර බුදු බව ලබන්න පුළුවන් කියලා හිතාගෙන අපි තේවගෙන ඇක්ට් කරනවා. ජාතකවල විදිහ නික ඇක්ටින් එකක්. තීරණ නේද? අනිත් පැත්තට රණ්ඩු ඉරිසියාව පහත් කිරිලි නිඳා කිරිලි අපහාස කිරිලි ඔක්කොම. ඒ නිසා පින්නතුනි සතර සතිපට්ඨානේ කරුණා කළ සිහි පිටව ගන්න. ඒ තුල හිත පිහිටවගෙන හොඳට ධර්මයේ හැසිරෙන්න. මොකක් හරි දෙයක් තිබුණ සසරේ ඔබ යන ගමනක් යාවි. මේ ගමනේදී අදාළ කාරණේදී ඔබ සිත පිහිටව ගන්නට දක්ෂ වෙන්න. තේරුණනේද කියලා දැන්? එහෙනම් තේරුම් ගන්න බුදුවරුන්ගේ ආනුභාවය බඹෙකුට නැත, දෙවියෙකුට නැත, මිනිසෙකුට නැත. බුදුවරයෙකුගේ ආනුභාවය ආශ්චර්යයි. මේවා දැනගෙන බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව පිහිටලා බුදුගුණ අනන්තයි. ඒ බුද්ධානුභාව බලෙන් යහපතක් වේවා කිව්වොත් පින්නතුනි අනුහස් තියෙනවා. මේවා නැතුව නේ කියන්නේ ගොඩක් අය. තහඩුවට සබන් කෑල්ලට මාරු වෙන්නේ වෙන ආගම්වලට ඒකටනේ. පින්නතුනි මෙන්න බලන්න ඒ බෝසතාණන් වහන්සේ නමකගේ ජීවිතේ. පින්නතුනි ඔබ කල්පනා කරන්ට බුදුවරයෙක් කොහොමදද? නියත විවරණ ලද්දාට පස්සේ බෝසත්වරේ කාන්තාවක් වෙනවද? නෑ. පත්තිනි මෑණියෝ අර දෙව කවුද පත්තිනි දෙවගණ නේ? මෑණියෝ කියලාද කියන්නේ? පත්තිනි මෑණියොත් බුදු වෙන්නලු ඉන්නේ. මොන විකාරද පින්නතුනි? කාන්තාවක් එහෙම වෙනවා වගේ නියති විවරණ ලැබුවට පස්සේ කාන්තාවක් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා තේරුම් ගන්න මේ කතාවෙන් එක දෙයක්. නියති විවරණ ලැබෙනකන් දාහක් බුදු බව පැතුවත් ලැබෙන්නේ නැත. එහෙනම් ප්‍රාර්ථනාවෙන් ලැබෙන්න ඕනේ ඊට කලින්. එහෙනම් එහෙම ලබන්න පුළුවන් එකක් නෙවෙයි. මේක ආශ්චර්ය වූ අද්භූත වූ සිදුවීමක්, දුර්ලභ වූ සිදුව. ඒකයි කියන්නේ බුදුවරුන්ගේ පහළවීම අතිශයින් දුර්ලභයි. මේ ෂණය මගහැරගන්ට එපාය කිව්වා. ඒ බුදුවරුන්ගේ බුදුනුවණින් ස්වල්පයක් තමයි සාරිපුත්තයන් වහන්සේ අවබෝධ කරගෙන අර උපාදාන ගැනත් මොකද්ද අර අපි උදේවරු ඉගෙන ගත්තේ. අන්නේ සර්වඥතා ඥාණයට ආස කරගෙන ප්‍රිය වෙලා තමයි ප්‍රිය වූ මන්දී දේවි ප්‍රිය වූ දරුවන් දන් දීලා තියෙන්නේ. එහෙනම් පින්නතුනි ඔබට මේ උතුම් දහම් කරුණු උතුම් චතුරාර්ය සත්‍ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා කියලා සාදුකි.
Thank you.